අපි පළවෙනි ගානෙන් පටන් ගමු. ඒකේ කියලා තියෙන්නේ සරල රේඛාවක් දෙකක් දීලා මූල ලක්ෂ්‍ය අඩංගු කෝණයේ සමච්ඡේදකය සොයන්න කියලා කියලා තියෙන්නේ. හරි. අපි සරල රේඛා දෙකක් ගමු මෙන්න මේ විදිහට. දළ විදිහට සරල රේඛා දෙකක් ගන්න. අරගෙන ඒ දෙක උඩ මාක් කරගන්න මේ සමීකරණ දෙක. එතකොට මේ සරල රේඛා දෙකේ උඩ එක්කෙනාට අපි L1 කියලා කියමු කෙටියෙන් පල්ල එක්කෙනාට L2 කියලා කියමු. හරි. දැන් මේ අපි දන්නවා මෙතන කෝණ සමච්ඡේදක තියෙනවා දෙකක්. 1යි 2යි. මොන වේ දෙක තියෙන්නේ. හරි. දැන් අපෙන් ඉල්ලන්නේ හැබැයි ওই දෙකම නෙමෙයි ඉල්ලන්නේ හරියටම මේ දැන් මෙතන අවකාශ හතරක් තියෙනවනේ. ඔය හතරෙන් එකක තියෙනවලු මූල ලක්ෂය. මූල ලක්ෂය අපි කියමුකෝ මේ අවකාශය තියෙනවා කියලා. මෙන්න දැන් තියෙනවා. අනිත් තුන් දෙනාගෙන් ඕන තැනක මාක් කරගන්න පුළුවන්. හරි මං කියන මෙතන දිනනවා කියලා. ඊට පස්සේ අපිට කියන්නේ මේ අවකාශ හතරේ මේ අවකාශ මූල ලක්ෂ්‍යය තියෙනවා නම් මේ මේ අවකාශය හරහා යන කෝණ සමච්ඡේදකය තියෙනවනේ. අන්‍යගේ සමීකරණය ඉල්ලන්නේ. මේ මූල ලක්ෂ්‍යයේ ඉන්න පැත්ත තියෙනවනේ. ඒ පැත්ත හරහා යන කෝණ සමච්ඡේදකය සමීකරණය ඉල්ලන්නේ. ඒතකොට මේ මෙයාව ඉල්ලන්නේ. ඔන්න ඔක. එතකොට ඒක හොයන්නේ මෙන්න මේ. අපි මුලින්ම සරල රේඛාව මාක් කරගමු. කෝණ සමච්ඡේදකය කියලා යව මාක් කරගමු. හරි. ඊට පස්සේ යාගේ උඩ තියෙන සාධාරණ ඛණ්ඩාංකයක් ගමු PX0 Y0. සාධාරණ ඛණ්ඩාංකයක් ගන්න. එතකොට මේ සරල රේඛාවේ සමීකරණය කියලා කියන්නේ ඒ එයාගේ මත ඉන්න සාධාරණ X0 Y0 කියලා ලක්ෂයක X සහ Y අතර සම්බන්ධය. X සහ Y අතර සම්බන්ධය තමයි මේ සරල රේඛාවේ පතේ වෙන්නේ. හරි අපිට පුළුවන් මෙහෙම වැඩක් කරන්න පුංචි නිර්මාණයක් ඒ ලක්ෂයේ ඉඳලා මේ කළු පාට L1 L2 ගේන ආරම්භක රේඛා දෙකට ලම්බක දෙකක් ඇඳ ගන්න පුළුවන් ඇඳගෙන අපි කියනවා මෙන්න මෙතන අඩි වලට මෙතනට කියනවා P2 කියලා මෙයාට P1 කියමු මෙතනට O කියලා කියමු හරි එතකොට මේ මෙතනින් පේනවද හැදෙනවා අපිට ත්‍රිකෝණ දෙකක් මෙන්න මේ දෙන්න අංග සමයි ජ්‍යාමිතිය සලකපුවාම ওই දෙන අංග සමය එනවා. ඒ හින්දා අපිට කියන්න පුළුවන් මෙහෙම අංග සමයි කියලා අංග සම බව කියලා අපිට කියන්න පුළුවන් එහෙනම් අනුරූප අංග සමාන වෙනවා කියලා. P1P සමාන P2P. ත්‍රිකෝණ දෙක අංග සමයි නම් අනුරූප අංග සමානයි. හරි. කොහොම කියලි වෙලා PP1 කියන දිග ගමු. කොහොමද ගන්නෙ? දීලා තියෙන ලක්ෂයක ඉඳලා සරල රේඛාවකට තියෙන ලම්බක දුර ගන්න කොහොමද? එල් කියන්නකො මේ දිග. කොහොමද එල් ලගන්නේ? සූත්‍රය තියෙන අපේ මෙන්න මේ ඛණ්ඩාංකය ආදේශ කරන්න මේ රේඛාවට. A ආල්ෆා ධන B බීටා ධන C මාපාංකය බෙදීම A වර්ග ධන B වර්ගයේ වර්ගමූලය. ඔන්නෝගෙන් තමයි ගන්න. එහෙනම් ඒක මෙතනට අපි ආදේශ කරගමු මෙන්න මේ ඛණ්ඩාංකයේ මේ දීලා තියෙන L1 රේඛාවට ආදේශ කරගමු මුලින්ම. එතකොට x0 ඉන්න 2 y 0 ධන 3 මාපාංකය බෙදීම 1 වර්ග ධන ඍණ 2 වර්ගයේ මූලය. ඊට පස්සේ එහා පැත්තේ මේ ඛණ්ඩාංකයයි මේ L2 රේඛාවට ආදේශ කරගන්න. ඔන්න එතකොට පල්ලෙහා ඉන්නේ 2 ඉලක්කයෙන් වර්ගය දන්න 4 වර්ගය. XY සංගුණක වල වර්ගවල එකතු වීමේ මූලයෙන් තමයි බෙදන්නේ. සරල රේඛාවේ X සහ Y ගේ සංගුණක දෙක අරගෙන ඒ දෙන වර්ගකල එකතු කරලා මූලයෙන් බෙදන්නේ. හරි. එතකොට මෙතන එනවා අපිට X0 ඍණ 2 Y0 ධන 3 මාපාංකය පල්ලෙහෙන් ඉන්නේ මූල 5ක්. මෙතනින් එන්නේ 2 X0 ධන 4 Y0 ඍණ 1 මාපාංකය බෙදීම 2 වර්ගයේ 4යි 4 වර්ගයේ 16යි ඔක්කොම මූල 20යි මූල 20ේ අපිට පොඩ්ඩ සුළු කරලා ගන්න පුළුවන් මූල 20 2යි මූල 5 කියලා. එතකොට මෙන්න මේ දෙක කපලා අයින් කර ගන්න පුළුවන්. හරි. දැන් අපිට උතන මාපාංක ලකුණු අයින් කරගෙන XY අතර සම්බන්ධයක් ගන්නයි ඕනේ. X0 Y0 අතර සම්බන්ධයක් ගන්නයි ඕනේ. කොහොමද අයින් කරගන්නේ? මෙන්න මේකයි ක්‍රමය. මේ ක්‍රමයේ යටතේදී අපිට කියන්නේ අපිට ඕන කරන කෝණ සමච්ඡේදකයේ තියෙනවනේ අන්න එයාගේ
ඒ කියන්නේ එයා යන පැත්ත. ඒ කියන්නේ ඇත්තම කිව්ව මෙතන දාලා තියෙන්නේ මොකද්ද මේ මෙන්න මේ ඛණ්ඩාංකය ආදේශ වේලාවන්නේ තියෙන්නේ මේ සරල රේඛා දෙක. මෙන්න මේ ඛණ්ඩාංකය මේ සරල රේඛා දෙකට ආදේශ වෙලායි තියෙන්නේ. හරි. දැන් ආදේශ වුණාට පස්සේ අපිට තීරණය කරගන්න බැරුව ඉන්නේ දැන් මේ ඇතුළේ ධනද ඍණද කියලා. මාපාංකයක ලකුණ ඇතුළේ දන්නවා නම් අපිට ලේසියෙන් මාපාංකයන් කරගන්න පුළුවන් නේ. මාපාංක ප්‍රස්ථාර වලදී මේ වැඩේ කරනවා. ඒත් දැන් අපි කොහොමද මෙතන මාපාංක අයින් කරගන්නේ? මෙතන x not y not වල අගයක් දන්නේ නැහැ නේ. ඉතින් මේ ආදේශ වෙලා තියදී අපි දන්නේ ඇතුළේ දන්නද ඍණද කියලා. හරි. ඒකෙදි මෙන්න මෙහෙම තීරණ එකක් තියෙනවා. අපි x not y not ඉන්න පැත්තේ ඉන්න තව දන්න කෙනෙක්ව හොයාගත්තොත්. ඒ කියන්නේ අපිට මේ වෙලාවේ තියෙන්නේ මූල ලක්ෂය. අන්න එයා මේ සරල රේඛා දෙකට ආදේශ කරනවා. කරාට පස්සේ එයා පෙන්වන්නේ ධන හරි ඍණ හරි. අන්න ඒ උත්තරය තමයි මෙයා පෙන්වන්නේ කියලා අපි සලකනවා. අපි එහෙනම් මොකද කරන්නේ? මූල ලක්ෂ්‍ය ආදේශ කරනවා මේ සරල රේඛා දෙකට. ඒ කියන්නේ මෙන්න මේ ඇතුළට දානවා. දැම්මට පස්සේ මාපාංක ඇතුළට එක්ක දාන එක්ක ඍණ පෙන්නනවා. අපි කියනවා ඒ ලකුණම තමයි x not y not ආදේශ කරාමත් පෙන්වන්නේ කියලා. අන්න ඒ විදිහට අපි කරන වැඩේ එහෙනම් මෙන්න මේ මූල ලක්ෂ්‍ය පොඩ්ඩක් ආදේශ කරනවා. එතකොට බිඳුව ඍණ දෙවරක් බිඳුව ධන 3. එතකොට එතන ධනයි. මාපාංක ඇතුළේ ධනයි. මේ වෙලාවේ දැම්මොත් එහෙම මේ දෙවෙනි රේඛාවට L2ට මූල ලක්ෂ්‍ය ආදේශ කරොත් එහෙම බිඳුව ධන බිඳුව ඍණ 1. එතකොට ඇතුළේ ඍණයි. හරි. දැන් අපි කොහොමද මාපාංකයන් කරගන්නේ? අපි දන්නවා මූල ලක්ෂ්‍ය ආදේශ කරාම මාපාංක ඇතුළේ ධන වෙනවා. එහෙනම් මෙයා ආදේශ කරාම ඇතුළේ ධන වෙයි. හරි. අපි හිතනවා ධන වෙලා තියෙනවා. හරි. එහෙනම් කොහොමද අයින් කරගන්නේ? මාපාංකයක ලකුණ. දැන් අපි කියමු ධන පහේ මාපාංකය ධන පහමයි. එතකොට ඇතුළේ ධනයි කියලා දන්නවනම් මාපාංක ලකුණ ඇත්තටම ඕනෙත් නැහැ. හැබැයි ඇතුළේ ඍණයි නะ. උත්තරය ධන පහමයි. එතකොට අපි ලකුණ වෙනස් කරන්න ඕනේ. කියන්නේ ඇත්තටම කිව්වොත් ඇතුළේ ඉන්න කෙනාව ඍණ ලකුණකින් වැඩි කරන්න ඕනේ. ඇයි එහෙම කරන්නේ? අපිට ඇතුළේ ඉන්න කෙනාව ධන කරගන්න එපේ. විශාලත්වය එහෙම තියෙද්දි ලකුණ විතර මාරු කරගන්න නම් අපි ඍණ ලකුණකින් වැඩි කරා නම් හරි. එතකොට ඇතුළේ ඍණයි කියලා හරියටම තහවුරු වෙලා නම් තියෙන්නේ ඍණකින් වැඩි කරා නම් හරි. දැන් කලින් තහවුරු වෙලා තිබ්බේ නැහැ. අපි හරියටම දන්නේ මේ දෙන්න ඇතුළේ ලකුණ මොනවද ධන පෙන්නයිද ඍණ පෙන්නයිද කියලා අපි දන්නවා. හැබැයි දැන් හරියටම දන්නවා ඇතුළේ ධන ඍණ පෙන්නන්නේ කොහොමද කියලා. එහෙනම් අපි කරන වැඩේ මෙන්න මෙතන ධනයිනේ. එහෙනම් මාපාංකය අයින් කළා ලියනවා නම් ධනක් දාලා ලියන්න. මාපාංකය අයින් කළා නිකන් මෙහෙම ලියන්න. පල්ලෙහා එතකොට එකේ ඉලක්කම යනු දැම්මත් කමක් නැහැ. මෙතන ඉන්නේ ඇතුළ ඍණයිනේ. හරි. ඇතුළ ඍණය නම් ධන කරගන්න ඕනේ. ඒ කියන්නේ මාපාංකයෙන් දෙන ප්‍රතිඵලය අපි තව විදිහකට ගන්න ඕනේ. දැන් මෙයා මෙතනින් ධන උත්තරණ එළියට දෙන්නේ. අපිත් එහෙනම් මේක ධන කරගන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? ඇතුළ ඍණය කියලා පැහැදිලි නම් ඍණක් දාලා මාපාංකය අයින් කරලා දාන්න. එතකොට මාපාංකයෙන් වෙන රාජකාරිය මෙතන වෙනවා. ඔන්න ඔහොම. හරි. එතකොට මේක අපි සුළු කරමු පොඩ්ඩක්. අර සුන්දර දාගත්තොත් 2x not ඍණ 4y not ධන 6 සමානයි ඍණ 2x not ඍණ 4y නෝට් ධන 1. හරි, ඔක්කොම ටික වම් පැත්තට ගමු. 4x නෝට් මේ දෙන්න කැපෙනවා. ධන 5 සමාන 0යි. හරි, ඊට පස්සේ අපි ඔය x නෝට් y නෝට් ලියනවා xy කියලා. එතකොට ඉන්නේ සමීකරණය 4x ධන 5 සමාන 0 කියලා. හරි. එතකොට මෙන්න මේක තමයි අපිට ඕන කරන කෝණ සමච්ඡේදකය. ඒ කියන්නේ බිංදුවක මා බිංදුව හරහා යන කෝණ සමච්ඡේදකය. හරි, අපි ඊළඟ ගානට දෙවෙනි ගානේ කියන්නේ sin 2 tan inverse 1 යට 3 ධන cos tan inverse 2 මූල 2 මේක සුළු කරලා 14 බෙදීම් 15ක් වෙනවා කියලයි පෙන්වන්න කියන්නේ. හරි, අපි මෙහෙම වැඩක් කරමු. මෙන්න මේ tan inverse කොටසට alpha කියලා කෝණයක් ගමු. මේ tan inverse කොටසට beta කියලා කෝණයක් ගමු. මේ දෙක වෙනස් නිසා alpha beta කියලා වෙනස් කෝණ දෙකක් අරගෙන අපි alpha පොඩ්ඩක් ලියගමු. කවුද alpha කියන්නේ කියලා tan inverse 1 යට 3යි. 1 යට 3යි. හරි, දෙපැත්තෙම tan ගත්තොත් tan alpha කියන්නේ 1 යට 3යි. බීටා කෝණය, බීටා කියන්නේ tan inverse 2 මූල 2ට
දෙපැත්තෙම tan ගත්තොත් tan β කියන්නේ 2 මූල 2ට. හරි. ඒතකොට මේක අපිට α β මාර්ගෙන් ලියා ගන්න පුළුවන්. දැන් sin 2 α මේ දෙක ඉලක්කම ඉන්නවා. 2 α ධන cos β කියන්නේ අපි කියමු y කියලා. y වල අගය හොයන්න ඕනේ 14 බෙදීම 15 කියලා. හරි. sin 2 α අපිට පුළුවන් මෙහෙම වැඩක් කරන්න. ඕනනම් sin 2 α ව tan වලින් ලියන්න පුළුවන්. කොහොමද ලියන්නේ? අපි ලියන්න පුළුවන් sin 2 α ව ලියන්න පුළුවන් 2 tan α බෙදීම 1 ධන tan වර්ග α. දැන් cos 2 α මෙතනට ඕන වෙන්නේ. එයාවත් ඕන වුණා නම් ලියත හැකි 1 ඍණ tan වර්ග α බෙදීම 1 ධන tan වර්ග α. ওই දෙක තමයි සූත්‍ර දෙක. ඒකට දැන් මේ වෙලාවට ඕනේ අපිට මෙයා විතරයි. හරි. එතකොට මෙයාට ඒක දාගන්න පුළුවන්. ඊට පස්සේ cos β ව හොයද්දී අපිට පුළුවන් මෙන්න මේ tan β පාවිච්චි කරලා cos β ව ගන්න. හරි. cos β ගන්න නම් අපිට ත්‍රිකෝණයකට යන්න වෙනවා. මෙතන β දාගෙන tan बीटा निदान नहीं तो कुछ सामुके बेदी में बद्दे कारण है अगर वो पाइथ के प्रमेय डाला एक ए वर्ग देखे मूल देखे वर्ग ये किया ने अटाई में तो ना एकत्ते का नाम आए ओकोमा तूना इतना अभी में तो ना सूत्र दागा हूँ इतना टेन्ने देखे टेन अल्फा बेदी में एकदाना टेन वर्ग अल्फा दाना कोस बीटा है मतियों वही तो समान आए टेन अल्फा टर कोस बीटा टा आदेश कर गा हूँ तो उड़ा टेन अल्फा टा इन्ने एक ऐट तूना ने एक ऐट तूना बेदीम एक कदाना एक ऐट तूने वार गया दाना कोस बीटा टा बाद दे बेदीम कारने में तो न सुलु कर हम इन्हें अपिटा देख बेदीम तूना ही पल्ले हैं एक कदाना एक ऐट नामे आक तो टेट न बुधवार एक अत्तोत्ते ही में ने मन हो में तो न सुलु कर गाने पुलान तूना ही एकाए में तो न पहाई මෙතනට 1යි. එතකොට මේ 3 ඉලක්කම උඩටම යනවා. 3 බෙදීම් 5 ධන 1 යට 3 සමානයි පොදු හරය ගම 15 කියලා. මෙතන 9ක් වෙනවා. මෙතන 5ක් වෙනවා. උත්තරේ 14 බෙදීම් 15 සමාන y. ඔන්න අපිට උත්තරේ එනවා. ඊළඟට 2 මිනි ගානේ fx ත්‍රිතයක් දෙනවා අපි y කියලා ගමු. මෙන්න මෙහෙම. හරි. ත්‍රිතයක් කියන්නේ මොකද්ද? ත්‍රිතයක් කියන්නේ සරලව මෙහෙම. අපි ගාව කුලක දෙකක් තියෙනවා xy කියන. AB කියමුකෝ. AB කියලා කුලක දෙකක් තියෙනවා. මේ A කියන කුලකයේ තියෙනවා අවයව. මෙන්න මේ හැම අවයවයක්ම B කුලකයේ යම්කිසි අවයවයක් එක්ක යාවෙන්න ඕනේ. B කුලකේ මොක්ම හරි අවයවයක් එක්ක අනන්‍ය අවයවයක් එක්ක ඒ කියන්නේ මෙතන ඉන්න දැන් අපි කියමු මෙයාගේ නම x1 කියලා. ඒ x1ට හරියට මෙහා පැත්තේ කෙනෙක් ඉන්න ඕනේ. එයාට මෙහෙ යන්න තැන් කීපයක් තියෙන බෑ මේ වගේ. ඒ කියන්නේ මෙතනට එනවද මෙතනට එනවද කියලා ප්‍රශ්න මතුවෙන්න බෑ. හරියටම අනන්‍ය කෙනෙක් ඉන්න ඕනේ x1ට යන්න. තැන් දෙකක් තියෙන බෑ එක තැනයි අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එතකොට ත්‍රිතේ සිද්ධාන්තේවා. එතකොට තව මේ ඒ කුලකේ නිදාසය ඉන්න බෑ හැමෝම මෙහා පැත්තට සම්බන්ධයෙන් යාවෙලා තියෙන්න ඕන හැබැයි B කුලකේ නම් ඉන්න පුළුවන් නිදාසය. ඒතර මෙහෙම යාවෙන දෙයකට තමයි ත්‍රිතයක් කියලා කියන්නේ. මෙන්න මෙතන දැන් අපි ත්‍රිතයේ වසම කියලා කියන්නේ දැන් මේ මේ ආදේශ කරලා තියෙන වසම. මේවට කියන්නේ වසම. ඒ කියන්නේ වසම කියලා කියන්නේ කියන්නේ කුලකයේ විදිහට ගත්තොත් මෙන්න මේ A කියන කුලකයටම තමයි වසම කුලකය කියලා කියන්නේ. මේ ඔක්කොම වසම. දැසි මෙතන ගිහිල්ලා සම්බන්ධ වෙන්නේ ඉතින් පරාසය කියලා කියන්න පුළුවන්. මෙතනට කියන සහ වසම. මේ B කියන කුලකයේ සහ වසම. හරි. දැන් වසම හොයාගන්නේ මෙහෙමයි. අපෙන් ඊළඟේ වසමනේ. වසම කියලා කියන්නේ මෙතන මෙතන x වෙනුවට දාන්න පුළුවන් ආකාරය. x වලට දාන්න පුළුවන් අගේ. ඒතකොට මෙතන යාන්ත්‍රණයට අපිට f අකුර දෙන්න පුළුවන්. එතකොට සාමාන්‍ය වශයෙන් මෙතන x කියලා අවයවයක් තිබ්බොත් f කියන යාන්ත්‍රණය යටතේ ගිහිල්ලා එහා පැත්තේ සම්බන්ධ වෙන අවයවයට කියන්නේ fx කියලා. x කියන අවයවය f කියන යාන්ත්‍රණය යටතේ ගිහිල්ලා
බීකුලකේ ගොඩ නැගෙන අවයවයට කියන fx කියලා. හරි. එතකොට දැන් මේක තමයි මේ දීලා තියෙන්නේ. වම් පැත්තේ කුලකෙන් x අකුර දුන්නොත් එහෙම fx වෙන්නේ fx හැදෙන්නේ මෙන්න මේ විදිහට. මේ ක්‍රියාවලියට භාජනය වෙලා තමයි උත්තරේ එන්නේ. හරි. දැන් අපි x දාන්න පුළුවන් අගයන් වලට නිවසම කියලා කිව්වේ. හරි. කොහොමද හොයාගන්නේ? දැන් වර්ගමූලයක් ඇතුලේ වර්ගමූලයක් ඇතුලේ ඍණ වෙන්න බෑනේ අතාත්වික උත්තරේ එන්න බෑ. හරි. එහෙනම් අනිවාර්යයෙන්ම මේ වර්ගමූලය ඇතුලේ තියෙන මෙන්න මේ කොටස ධන වෙන්න ඕනේ. බිඳු වුණාට කමක් නෑ. ධන වෙන්න ඕනේ අනිවාර්යයෙන්. මේක විශාලයි හෝ සමාන බිඳු වෙනවා. හරි. එහෙනම් අපිට කියන්න පුළුවන් වසම. වසම කියලා කියන්නේ මේ x x ර දාන්න පුළුවන් දේවල්. ඒකට හැම ඉලක්කම දාන්න බෑ. ඇතුළ අනන්තය හැදෙන්න බෑ. තව අතාත්වික වෙන්න බෑ. එහෙනම් මෙන්න මේක විශාලයි හෝ සමාන බිඳු වුණොත් ප්‍රශ්නේ විසඳෙනවා. හරි. කොහොමද අපි මේක විසඳගන්නේ? මෙතන පොඩ්ඩක් පොදු හරය ගන්න වෙනවා. හරස් ගුණිතේ එහෙම දාන්න බෑ. මොකද x වල ලකුණු අපි දන්නේ නැහැ නේද? දන්නද කියලා. අපි සලකන සංඛ්‍යාව. ඒකට ඒක විචල්‍යයක්නේ. ඒතකොට වැඩි කරන්න බෑ. බැරි වෙලා හරි x එක ඍණාගයක් වුණොත් මේ අසමානතාව ලකුණ දිශා මාරු වෙනවා. එහෙනම් අපි පොදු හරය ගන්නවා විතරයි. ඒතකොට x වර්ගයේ ඍණයක පල්ලෙය x මෙන්න මේ. හරි. උඩ සාධක කඩන්න පුළුවන් මේ විදිහට. සාධක කඩන්න පුළුවන්. ඊට පස්සේ අපි සංඛ්‍යා රේඛාවක් අරගෙන ඉලක්කම් ටික මාක් කරනවා මේ උඩ ඍණයක බිඳුව ධනයක. හරි. මෙන්න එහෙම අපිට දැන් ඕනේ මෙන්න මේ ප්‍රාන්තරවලදී ලකුණ තීරණය කරගන්න කොහොමද කියන්නේ. හරි. ඍණයක වඩා වම් පැත්තේදී අගේ කාදේශක බලන ඍණ පහක් වගේ දාලා බලන්න මෙතනට අසමානතාවයේ ලකුණ කොහොමද දෙන්නේ කියලා. ඍණ පහක් වගේ දැම්මොත් මෙතන ඍණයි, මේක ඍණයි, මේකත් පැහැදිලිව ඍණයි. එතකොට සමස්තේ ඍණයි. මෙන්න මේ ඍණ එකේ බිඳුව අතර ගැප් දාපුවා. අපි දාමු ඍණ දශම පහක් වගේ. එතකොට මෙතන ධනයි, ඍණයි, ඍණයි. උත්තරේ ධනයි. ඊට පස්සේ බිඳුරට වැඩි එකට වඩා අඩු. අගේ කාදේශක කරද්දී අපිට පුළුවන් දාන්න ධන දශම පහක් වගේ. එතකොට මෙතන ධනයි, මෙතන ඍණයි, මෙතන දැන් පල්ලෙය ධන වෙනවා. එතකොට සමස්තේ ඍණයි. එකට වඩා වැඩි කෙනෙක්ව දැම්මොත් එහෙම අපි දාමු 10ක් වගේ. එතකොට මෙතන ධන, මෙතන ධන, මෙතනත් ධන. හරි. එතකොට ඒ සමස්තේ ධනයි. හරි. එතකොට අපිට ඕනේ දැන් මේ ප්‍රකාශනය ධන වෙන්නනේ. එතකොට මෙයා හරි, මෙයා හරි. ඔන්න ඔය දෙන්න හරි. ඊට පස්සේ හැබැයි බිඳුවට සමාන වෙන්නත් පුළුවන්. අපි මුලින් විසඳුම් ටික ලියාගමු. ධනවන ප්‍රදේශයේ ඍණයක විශාලයි හෝ සමාන x, කුඩයි බිඳුව, මේලය x විශාලයි හෝ සමාන 1. හැබැයි මම මෙන්න මෙතනට සමාන දුන්නේ නැහැ. ඇයි දුන්නේ නැත්තේ? එතනට සමාන දුන්නොත් මෙතන බිඳුව වෙනවනේ. මෙතන බිඳුව දුන්නොත් එහෙම සමස්තය අනන්තයක් වෙනවා. බිඳුවෙන් බෙදුනහම අනන්ත වෙනවනේ ඕන කෙනෙක්. අනන්ත වෙනවා. එතකොට මේක අර්ථ දක්වන්නේ නැති කෙනෙක් වෙනවා. ඒ නිසා අපි බිඳුවට සමාන ලකුණ දෙන්නේ නැහැ. දැන් මෙතන තව හිතුවොත් x ඍණ 5 වගේ තිබ්බොත්. එතකොට හිතන්නකෝ මෙතනට අසමානතාවට ආව කියලා මෙන්න මෙහෙම 5 ධන 5 එනවනේ. එතකොට එතනට සමාන ලකුණ දෙන්නේ නැහැ. දුන්නත් වරදිනවා. හරි. එතකොට උත්තරේ මෙන්න මේක. එතකොට x හි විසඳුම් පරාසය x විසඳුම් පරාසය ඔන්නඔක ගන්න පුළුවන්. හරි. එතකොට මේ x අගයන් මෙතන දැම්ම ප්‍රශ්නයක් නැහැ. ඇතුළ අනිවාර්යෙන් ධන ඍණ වෙන්නේ නැහැ. අර්ථ දක්වන්න බැරි අගයන් ඉන්නේ නැහැ. එතකොට මේක x ට අපිට පැහැදිලිව ආදේශ කළා y වලට උත්තර ගන්න පුළුවන්. එතකොට වසම කියන්නේ x වෙනුවට ආදේශ කරන්න පුළුවන් අගයන්. අන්න ඒ ටික තමයි මේ ගත්තේ. හරි. ඊළඟ ගානට. හතරවෙනි ගානේ කියන්නේ sin වර්ග x ධන sin වර්ග 2x සමාන 1යි. මේ සමීකරණය සාධාරණ විසඳුම් සොයන්න. එතකොට දැන් සාධාරණ විසඳුම් කියනකොට මේක ක්‍රම ගොඩාක් තියෙනවා හොයන්න. අපිට පුළුවන් තරම් සරල විදිහට යන්න. අපිට පුළුවන් මේ එකේ ඉලක්කම වම් පැත්තට ගන්න. එතකොට sin වර්ග 2x මුලින් ලියලා ඉන්නම්. ඊට පස්සේ මේ ඍණ එකක් වෙලානේ ඉන්නේ. දැන් මේ ධන sin වර්ග x ඉන්නවා මෙන්න එතන. වම් පැත්ත දකුණු පැත්තේ බිඳුව හැදෙනවා. අපිට පුළුවන් මෙන්න මෙතන sin වර්ග 2x
සයින් වර්ග 2x ඉන්නවා. මෙන්න මෙතනින් එයාව සයින් වර්ග 2x තියලා ඍණ ලකුණක් ගන්න පුළුවන් මේ දෙන්නගෙන් එළියට 1 ඍණ සයින් වර්ග x හැදෙනවා. සමාන බිංදුවයි. හරි. එතකොට මේ 1 ඍණ සයින් වර්ග x එළියට ඇවිල්ලා cos වර්ග x කියලා ඔන්න ඔහොම. උඩ සයින් වර්ග 2x උත් ඉන්නවා. දැන් මට පුළුවන් මෙහෙම වැඩක් කරන්න. මම මේ සයින් වර්ග 2x දාන භාගකෝණ සූත්‍රය. සයින් 2x කියේ භාගකෝණ සූත්‍රය මොකද්ද? සයින් 2x දෙන්නේ 2 sin x cos x. දැන් අනිත් ටික මම පොඩ්ඩක් ලියන මතක් වෙන්න. cos 2x තුනක් තියෙනවා. cos වර්ග x ඍණ sin වර්ග x. ඊළඟ එක 2 cos වර්ග x ඍණ 1. ඊළඟ එක 1 ඍණ 2 sin වර්ග x. පොඩ්ඩක් ඒ ටික ලියා ගන්න. මෙතන දැන් අපිට ඕන අපුල මේ මෙතන වර්ග දෙක අතරින් වෙන් කර ගන්න පුළුවන්. වර්ග දෙක අතරේ ඒකත් පුළුවන් නැත්නම් මේ දැන් යන විදිහක් පුළුවන්. ක්‍රම දෙකටම හදමු අපි. මෙතන අපි දාමු මේ sin 2x ගේ වර්ගය. ඒ කියන්නේ 4 sin වර්ග x cos වර්ග x. 4 sin වර්ග x cos වර්ග x. ඍණ cos වර්ග x සමාන බිඳුවයි. අපිට පුළුවන් ඔතනින් එළියට ගන්න cos වර්ග x කියන එක. ඇතුළින් 4 sin වර්ග x ඍණ 1. මෙතනත් වර්ග දෙක අතරේ වැටෙනවා. මේ 4 කියන්නේ 2k වර්ගය, ඍණ 1 කියන්නේ k වර්ගය. එහෙනම් cos වර්ග x මෙතන අපිට වෙන් කරන්න පුළුවන් 2 sin x ඍණ 1 2 sin x ධන 1. එහෙනම් වර්ග දෙක අතරේ වෙන් කරන්නේ කොහොමද? a වර්ග ඍණ b වර්ගය නම් a ධන b a ඍණ b. a ධන b a ඍණ b කියලා වෙන් කරන්නේ. හරි එතකොට දැන් ඔන වෙන් කළ ඉවරයි පුළුවන් තරම් සාධක කඩා ගන්න ඕනේ. කඩාගෙන වෙන වෙනම බිඳුවට සමාන කරමු. දැන් මේ ගුණිතේ බිඳුවක් වෙන නම් මේ එක එක්කෙනා බිඳුව වෙන්න පුළුවන්. ඒ කියන්නේ cos x සමාන බිඳුව 2 sin x ඍණ 1 බිඳුව ආයේ 2 sin x ධන 1 කියන එක බිඳුව. හරි මෙතනින් cos x බිඳුව අපි දන්න කෝණය. cos අගේ බිඳුව දෙන අපි දන්නම කෝණය cos 90. මෙතන sin x තෙන්නේ ධන භාගය. අපි දන්නම කෝණය sin වලට ධන භාගය දෙන දන්න කෝණය sin 30. ඒක ගන්න. වෙන කෝණයක් ගත්ත ප්‍රශ්නයක් නැහැ. මෙතන sin x තෙන්නේ ඍණ භාගය. sin x ට ඍණ භාගය අපිට පුළුවන් මෙහෙම ලියන්න නම් ඍණ ධන භාගය දෙන එක නම් අපි දන්නේ ඍණ 30 එළියෙන් sin 30 කින් ලියනවා. මේ ඍණ ලකුණ sin වලදී ඇතුළට ගන්න පුළුවන්. sin වලදී tan වලදී ඇතුළට ගන්න පුළුවන්. එතනත් පුංචි තීරී එකක් තියෙන්නේ. මතක නැත්නම් ලියා ගන්න sin ඍණ තීටා කියන්නේ ඍණ sin තීටා. tan ඍණ තීටා කියන්නේ ඍණ tan තීටා. ඍණ tan තීටා මෙතන එළිය ඍණක් ඉන්නවා. ඊට පස්සේ cos ඍණ තීටා කියන්නේ cos වලදී ඍණ ලකුණ එළියට එන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තම කතාව එළියට ගන්නකොට එයා අතුරුදහන් වෙනවා කියලා හිතාගන්න. ඔන්න ඔහොම වෙනවා. එතකොට මෙතන ඉන්නේ අපිට පුළුවන් sin ඍණ 30 කියලා ලියන්න. sin x. හරි දැන් සාධාරණ විසඳුම් වලට යන්න තියෙන්නේ x සමාන 2n5 ධන හෝ ඍණ 5 බෙදීම 2 n අයත් ඉසෙට් n වලට අපි නිගිල තමයි දාන්නේ. ඒතර මෙතන x එන්නේ n5 ධන ඍණ 1 n වෙනි බලය 5 බෙදීම 6. ඒතර මෙතනටත් ඒ විදිහමයි. එතකොට අන්තිමට මෙන්න මෙතනට x සමාන n5 ධන ඍණ 1 n වෙනි බලය ඍණ 5 බෙදීම 6. මේ ඍණ ලකුණ ඉස්සරහට අරගෙන ඕන අපිට ලියන්න පුළුවන් x n5 ඍණ ඍණ 1 n වෙනි බලය 5 බෙදීම 6 n අය 30. හරි අර වර්ග දෙක අතරින් යන විදිහ පොඩ බලමු අපි. වර්ග දෙක අතරින් යන විදිහ මෙන්න මෙතනදීම වර්ග දෙක අතරේ දාගමු පොඩ්ඩක්. sin 2x ධන cos α ධන cos x ආයෙනවා sin 2x ඍණ cos x ඔන්නවා. ඒකෝට මේ දෙන්න වෙන වෙනම බිඳුවට සමාන කරගන්න පුළුවන්. sin 2x ධන cos x කියන්නේ බිඳුවයි. මෙතන ගත හැකි sin 2x ඍණ cos x කියන්නේ බිඳුවයි. හරි මෙතනත් ඕන sin 2x ට භාගකෝණ සූත්‍රය දාලා සාධක කරගෙන අපිට මේ හැදුව වගේ හදන්න පුළුවන්. නැත්නම් මේ විදිහ පුළුවන්. අපිට පුළුවන් sin 2x හරි cos 2x හරි එහා පැත්තට දාගමු. හරි අපි ලියාගමු sin 2x ලියමු ඍණ cos x කියලා. හරි cos x
අපිට පුළුවන්ද සයින් වලින් ලියන්න රින කොස් x ඒ කියන්නේ සයින් මාක් හරි කෝණයක් ලියන්න පුළුවන්ද රින කොස් x උත්තරයක් විදිහට එන්න හරි මෙහි වැඩක් ඕන කරතේ දැන් පාදකයක් අරගෙන මෙහෙම වෘත්ත පාදකේ අරගෙන අපි ගමු සයින් මොන කෝණේ දැන් මේ අපි දන්නවා කොස් කියන ත්‍රිකෝණමිතික සංගුණකය සයින් වලට මාරු වෙන්න නම් අනිවාර්යයෙන්ම 90 හොත්තේ ගුණාකාරයක් එක්ක අර x එක සම්බන්ධ වෙලා තියෙනවා කොහොමද එතකොට අපි ලියන්නේ මෙතන සයින් දැන් phi බෙදීම 2 ඍණ x කිව්වොත් නිකන් cos x නේ දැන් මෙතන ඍණක් ඉන්නවා ඒක ඇතුළට දා ගන්නත් ඕනේ අපිට ඕන නම් කියත හැකි සයින් 270 ඍණ x වගේ මේ හරිය නැත්තම් මේ හරිය වගේ ඒ වගේ අවස්ථා දෙකක් ගා. ඒ කියන්නේ 270 ධන x නැත්නම් 270 ඍණ x වගේ. නැත්නම් මෙතනින්ම ගන්න පුළුවන්. අපි එතනින් ගමු එහෙනම්. අපිට පුළුවන් මේ ඍණ ලකුණ ඇතුළට දාගන්න. ඔන්න ඔහොම. එතකොට දැන් ටිකක් වැඩේ හරි. දැන් අර විදිහට ගත්තා නම් එකක් චුට්ට බලමුකෝ කොහොමද? මෙන්න මෙතනනේ දැන් මේ කෝණය තියෙන්නේ. අපිට කියදැයි දැන් චුට්ටක් කල්පනා කරලා බලමු මේ මෙන්න මේ ටික ඕනේ කියලා මට මේ ටික ඕනේ මේ චුට්ට x නම් මට මේ ටික කොහොමද කියන්න පුළුවන් දැන් මේ ඔක්කොම 270 වනේ මේ 90 කොටස් 3ම එතන x ප්‍රමාණයක් ගියාම 270 වරින් x කියන්න පුළුවන් දැන් ඔගේ sin නගේ ගත්තොත් 270 වරින් x ගත්තොත් 90 වරක් 3නේ මේ තියෙන්නේ 270 කියන්නේ එතකොට මෙතනදී all මෙතනදී sin tan tan වලා කියන්නේ තමයි දන්න එතකොට sin වලා කියන්නේ ඍණයි මෙතන cos x වෙනවා 90 ඔතේ ගුණාකාරයක් නිසා. ඒකට ඕන නම් මෙතන එකපාර 270 වරින් x දාන්න පුළුවන්. නැත්තම් මේ විදිය ප්‍රශ්නයක් නෑ. සුපර් වලි. හරි. එතකොට මෙතනට අපි ගමු. sin 270 වරින් x කියලා. sin 270 වරින් x කියලා ගමු. හරි. දැන් ඉතින් දෙපැත්තෙම sin sin නේ. ඒතකොට මෙන්න මේ අවස්ථාවයි ඇවිල්ලා තින්නේ. දැන් මෙතන මේ තියෙන්නේ මේ sin sin. ඔය තින්. මේ තින්නේ මෙතන. මේ තින්. ඔන්න ඔයගේ වෙලාවත් දැන් ඔය ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මෙහෙම ලියන්න පුළුවන්. 2x කියන්නේ n phi ධන ඍණ 1 n වාරයක් 270 ඍණ x. ඔතනින් x උක්ත කරගන්න වෙනවා දැන්. කොහොමද ගන්නේ දැන් මෙතන මේ ඍණ 1 n වෙනි බලයකුත් තියෙනවා. එතකොට අපිට කොටස් දෙකකට මේ ගාන යන්න වෙනවා. n ඔත්තේ කියන එකටයි n ඉරට්ටේ කියන එකටයි. n ඔත්තේ n ඉරට්ටේ. කොහොමද යන්නේ? එන්න ඔත්තේ වෙලාවේ මොකද වෙන්නේ? එන්න වලට ඔත්තේ බලයක් ආවොත් ඍණ 1 ඔත්තේ බලයක් ඍණ 1මයි. එතකොට 2x සමාන n5 ඍණ 1 ඔත්තේ බලය ඍණනේ. එතකොට ඍණ 270 වැඩි කෙනෙක් කියන්නේ 3/5 බෙදීම 2ක්. මෙතන 3/5 බෙදීම 2. මෙතන ධන x වෙනවා. එහා පැත්තට ගියාම x සමානයි n5 ඍණ 3/5 බෙදීම 2. ඔතනින් 5 බෙදීම 2ක් වගේ වුණා සාධක ගන්න පුළුවන්. මෙතන ඉරටේ නම් මොකද වෙන්නේ ඉරට්ටේ නම් මොකද වෙන්නේ ඉරට්ටේ නම් 2x සමාන n5 මෙතන ඉරට්ටේ නම් ඍණ 1 ඉරට්ටේ බලය ධනයි උත්තරේ එහෙනම් එතන එන්නේ 3/5 බෙදීම 2 ඍණ x/y එතකොට යා මේ පැත්තට එනකොට ධන 3x වෙනවා දැන් අපිට පුළුවන් 3ෙන් බෙදන්න n5 බෙදීම 3 ධන 5 බෙදීම 2 හරි ඔන්න ඔය වගේ උත්තර වලට යන්න පුළුවන් ක්‍රම ගොඩාක් තියෙනවා හදන්න. දැන් මෙතනින් අපිට ඕන නම් ආයේ සාධක වෙන් කරගෙන sin 2x ට භාග කරන සූත්‍රය දාගෙන එතනින් යන්න පුළුවන්. මෙතනටත් එහෙම. මේ මේකෙත් අර විදිහම තමයි. මෙයා එහා පැත්තට දාගන්නකෝ. sin 2x කියන්නේ cos x. අපිට මේ cos එක sin කරගන්න පුළුවන් දැන් ලේසියිම. sin 90 ඍණ x කරා නම් හරි. ඔන්න ඔය විදිය. දැන් මෙන්න මේ විදිහට හදන්නයි තියෙන්නේ 2x කියන්නේ n5 ධන ඍණ 1 n වෙනි බලය 5 බෙදීම 2 ඍණ x. ඒකෙත් ඔත්තේ ඉරට්ටේ කියලා පොටක් හදන්න උත්තරේ එනවා. මේ වගේම තමයි. හරි. අපි ඊළඟ ගානට යමු. පස්වෙනි ගානේ ත්‍රිකෝණමිතික සම්බන්ධයක් දීලා කියනවා a වර්ග b වර්ග c වර්ග කුමන ශ්‍රේණියකට අයත් වේදයි සොයන්න. ඒකට අපිට දෙන ගොඩක් ගණන් වල එන්නේ එක්කෝ ගුණෝත්තර ශ්‍රේණියක් නැත්නම් සමාන්තර ශ්‍රේණියක්. සමාන්තර ශ්‍රේණියක් නම් මොකද වෙන්න ඕන සම්බන්ධය? සමාන්තර ශ්‍රේණියක් නම් මෙතන තියෙන්නේ
සමාන්තර ශ්‍රේණිය කියන්නේ මොකද්ද? 2 4 6 8 මේ වගේ කෙනෙක්. ඒ කියන්නේ පොදු අන්තරේ. ඒ කියන්නේ දෙන්නෙක්ගේ අතර පරතරය හැම වෙලාවෙම සමානයි. හරිද? ඒ කියන්නේ මේ b වර්ගය ව අඩු කරොත් a වර්ගයකින් ඒක සමාන වෙන්න ඕනේ c වර්ගය b වර්ගයකින් අඩු කරොත් එන උත්තරයට. මෙතන මේ දෙකේ ඉලක්කම් දෙක වගේ. හරි. අපිට ඕන නම් පුළුවන් මේ b වර්ග එක පැත්තකට ගන්න, a වර්ග එක පැත්තකට ගන්න. 2 b වර්ග සමාන a වර්ග දන c වර්ග. මේක එයා දෙන පොඩි සම්බන්ධයක්. මේ ආකෘතිය එනවා කියලා පෙන්වුවොත් වැඩේ හරි. අර ගන්න. හරි. අපි ගන්න හදලා බලමු. සමහරට අපිට මෙතනට එන්න පුළුවන් නැත්නම් මෙතනට આવොත් මෙහෙම එන්නම් පුළුවන්. හරි. ටූටල් ලියගමු. උතන තියෙනවා sin a යට sin c සමානයි sin a ඍණ b බෙදීම sin b ඍණ c. දැන් අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් අපිට මේ පාදතර සම්බන්ධයෙන් ගන්න ඕනේ. මෙතන දැන් කෝණක් තියෙනවා. කෝණ කොහොමද පාද කරගන්නේ? සයින් නීතිය පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ සයින් a බෙදීම a සමාන සයින් b බෙදීම b සමාන සයින් c බෙදීම c. හරි. මෙන්න මේ කට්ටියට. ඒ කියන්නේ මේ කෝණ වලින් හිතියොත් අපිට පුළුවන් මෙතන 1 යට k කියලා දාගන්න නැත්නම් k කියලා දාන්න පුළුවන් ප්‍රශ්නේ නැහැ. අපිට උක්ත වෙන්න ඕන පදේ අනුව තමයි ඒක තීරණය කරන්නේ. මේ වෙලාව අපිට ත්‍රිකෝණමිතික පද පාදවලින් ලියන්න ඕන නිසා k කියලා දාගමු. එතකොට අපිට ලියත හැකි sin a ඔලියත හැකි k වාරයක් simple a sin b ඔලියත හැකි k වාරයක් simple b sin c ඔලියත හැකි k වාරයක් simple c කියලා. ඔන්න ඔය විදිහට මේ හරස් ගුණිත දාලා ලියන්නේ තියෙන්නේ. මේ k එක්ක නාව k ත් එක්ක සම්බන්ධ කරලා හරස් ගුණිත දාලා මොකද ලියන්නේ? එතකොට මේ කෝණ පාද කරගන්න පුළුවන් ක්‍රමයක් වුණා. හරි කෝණ විදිහට තියෙන සම්බන්ධ පාද වලට ගන්න පුළුවන්. හරි. දැන් මෙතන මේ වගේ තැනකට ඔක දාගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙතනට කොහොමද ගන්න? ඒකට මෙහෙම වැඩක් කරගන්න ඕනේ. එතන මේ කෝණේ පොඩක් ගලවන්න ඕනේ. වෙන් කරගන්න ඕනේ. හැබැයි මේ ඉන්න විදිහට වෙන් කළා හරියන්නේ නැහැ. හේතුව දැන් මෙතන ප්‍රසාරණය කරොත් එහෙම අර කියන්නේ sin a ඍණ b ගේ සූත්‍රයේ දිගයි cos පද එනවා sin පද එනවා. දැන් කීපයකට එතකොට cos a එනවා cos b එනවා a දෙන්නට දාන්න දෙයක් අපි ගාව නැහැ තාම. හරිද? දැන් මෙතන cos ප්‍රමේය තාම පාවිච්චි කරන්න ඕනේ නැහැ අපි. බැරිම වුණොත් දාමු. මේකට මෙහෙම වැඩ කරමු. පොඩ හරස් ගුණිතය දාලා දැන් අර මේ ප්‍රසාරණයේදී cos ප්‍රමේය දාන්න ගියොත් cos පද මෙහෙම දැන් හතරක් එනවනේ ඔය කට්ටිය සුළු කරන්න කියම සෑහෙන අමාරුයි. එහෙනම් අපි සාමාන්‍ය ප්‍රායෝගිකව වැඩි අමාරු නිසා එතන දාන්න යන්නේ. හරි හරස් ගුණිතය මෙහෙම දාගමු පොඩ්ඩ. sin a sin b ඍණ c සමානයි sin c sin a ඍණ b. ඔන්න ඔහොම. තව පුංචි වැඩක් කරනවා. දැන් අපිට පුළුවන් මේක දැක්කම මතක් වෙනවද cd සූත්‍රවල විලෝමය. මෙන්න එහෙම cos c ඍණ cos d. කොහොමද අපි හැදුවේ ගන්න? ඍණ 2යි sin c ධන d බෙදීම 2යි ආය sin c ඍණ d බෙදීම 2යි. ඔය විදිහේ සී දන ඩී බෙදීම දෙක සී ඍණ ඩී බෙදීම දෙක. ඒ ආකෘතියනේ මේ තියෙන්නේ. වෙනසකට තියෙන්නේ මදිපාඩුවකට තියෙන ඍණ දෙකේ ලකුණ නැහැ. හරි අපි ඒක දාගත්තොත් මෙන්න මේ කරාවගෙම කරන්න බුණ හැබැයි පොඩි මේ කෝණ අතර පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් කෝණ වර්ග 3 මින් ඕනේ ABC 3ම. දැන් මෙතන ඉන්නේ කෝණ ප්‍රභේද දෙකයි. අපිට බැරිද අර 3 දෙනෙක්ව දෙන්නේ කරගන්න. මේ වැඩේ කරන්න පුළුවන්. අපි දන්නවනේ මෙතන මේ ABC කෝණවල එකතුව අංශක 180යි කියලා. මට a කියන කෝණය ලියත හැකි නේද 180 න් b දන්න c ව අඩු කරලා දැන් දෙපැත්තෙම sin ගත්තොත් මොකද්ද වෙන්නේ sin phi ඍණ b දන්න c ඒ කියන්නේ sin 180 ඍණ theta කියන්නේ දෙවෙනි වෘත්තපාදකය sin theta ම එනේ sin b දන්න c ම තමයි හරි එහෙනම් මට ලියත හැකි මෙතන ඍණ 2යි sin b දන්න c මෙතන sin b ඍණ c මෙතනටත් ඒ වගේම ඍණ 2යි එයාට මේ වගේ හදන්න පුළුවන් 2යි sin a ධන b මෙතනට sin a ඍණ b ඔය විදියට හරි අපි එහෙනම් cd විලෝමය දාගමු මොකද ගන්නෙ දැන් ඍණ 2 ඉන්නවා sin පද දෙකේ ගුණිතේ ඉන්නවා එහා පැත්තෙත් එහෙමයි එහෙනම් cos c ඍණ d නේ මේ කෝණ දෙක එකතු කරන්න දැන් මෙතන බලන්න මේ කෝණ දෙක එකතු කරාම මොකද වෙන්නේ මේ ඍණ d බෙදීම දෙකට ධන d බෙදීම දෙක ගිහිල්ලා c බෙදීම දෙකේව දෙන්නේ c වෙනවා ඊට පස්සේ කැමති කෙනෙක් අඩු කරන්න මෙයාගේ මෙයා අඩු කරොත් එහෙනම් මොකද වෙන්නේ
මෙන්න එහෙම නෙන්නේ ඡේදන d බෙදීම දෙකකින් අඩු කරන්න සීරින d බෙදීම දෙකක් මේ දෙන්න කැපිලා ගිහලා දැන් d බෙදීම දෙකේව දෙන්නෙක් ඉන්නේ d වෙනවා වැඩේ හරි උත්තරේ එනවා එහෙනම් මේ දෙන්න එකතු කරන්න cos 2 b ඊට පස්සේ අඩු කරන්න cos මේකෙන් මේව අඩු කරුත් එහෙම 2 c මේ පැත්තෙත් එහෙම මේ පැත්තෙත් අපිට දාන්න පුළුවන් එකතු කර මුලින්ම කෝණ දෙක 2 a ඍණ cos 2 b හරි ඔහොම සම්බන්ධයක් එනවා ඊට පස්සේ අපිට තව වැඩක් කරන්න පුළුවන් දැන් sin පද આવොත් මෙන්න මේ පාද වලින් ලියා ගන්න පුළුවන් දැන් sin පද නැති වුණායි කවුරුත් නැහැ හැබැයි අපිට මේ cos සම්බන්ධ ටික ලියන්න පුළුවන් නේද මෙන්න මේ විදිහට ඒ කියන්නේ cos භාග කෝණ සූත්‍ර sin වලින් ලියන්න පුළුවන් නේ අපි ලියමු මෙන්න මේ කියන්නේ cos 2 theta වල ලියන්න පුළුවන් දැන් මම කලින් කිව්වා 1 ඍණ 2 sin වර්ග theta කියලා එහෙනම් මෙතන cos 2 beta වල ලියමු 1 ඍණ 2 sin වර්ග beta ඍණ cos 2 c වල ලියමු 1 ඍණ 2 sin වර්ග c මෙතන cos 2 a වල ලියමු 1 ඍණ 2 sin වර්ග a ඍණ මෙතන ඉන්නේ 1 ඍණ 2 sin වර්ග b මෙයාට මෙයා කැපෙනවා මෙයාට මෙයා කැපෙනවා හැමෝගෙම දෙකී ලක්කමුත් කැපෙනවා ඍණ දෙක ගානේ කම නැහැ ඍණ දෙක තියෙද්දෙන්කෝ දෙකී ලක්කම විතරක් හමු ඍණ sin වර්ග b මෙතන ධන දෙක ධන sin වර්ග c sin වර්ග c ඊට පස්සේ මෙතන එන්නේ ඍණ sin වර්ග a මෙතන එන්නේ sin වර්ග b ඔන්න මේ පද ටික එන්නේ. එතකොට අපිට ඕන නම් මෙයාලා එහා පැත්තට ගිහින් දාන්න පුළුවන්. මෙයා මේ පැත්තට ගන්න පුළුවන්. නැත්නම් ওই විදිහට තිබ්බත් කමක් නැහැ. ඒකර අපිට කෙලින්ම ඕන කරන සම්බන්ධයට යන්න පුළුවන්. එතකොට sin b ට ලියා ගමු. අපි දන්නවා sin b කියන්නේ kb, sin a කියන්නේ ka, sin c කියන්නේ kc. එහෙනම් sin වර්ග b ට ලියා ගමු ඍණ k වර්ග b වර්ග. මෙතනට k වර්ග c වර්ග. මෙතනට ඍණ k වර්ග a වර්ග ධන මෙතන k වර්ග b වර්ග. k වර්ග පද ටික කපමු. දැන් මොකද හැදෙන්නේ b වර්ග ඍණ a වර්ග සමානයි c වර්ග ඍණ b වර්ග කියලා නේද හරි ඒ කියන්නේ අපිට කලින් සමාන්තර ශ්‍රේණියක ඉන්නවා නම් එන්න ඕන ප්‍රතිඵලය තමයි මේ එන්නේ හරි ඉතින් අපිට කියන්න පුළුවන් එම නිසා a වර්ග b වර්ග c වර්ග සමාන්තර ශ්‍රේණියක පිහිටයි ශ්‍රේණියක පිහිටයි ඔච්චරයි ඊළඟට एक दिने अवकलनीय करण दिने श्रीतयक हाईवेनी गान वाई समान साइन लघु ई पादेट एक दान एक्स के पूर्ण वर्गीय तमें दी लगी नाम मेन में देवनी अवकलन सांगुन के टवेनकांग अवकलनीय करला संबंध एक गाना की ना हर मैं कौन सा भी हदा මේ කොහොමද හදන්නේ අපිට පුළුවන් මෙහෙම වැඩ කරන්න දැන් මේ ලඝු පදයක් තියෙනවා මෙතන ඒ ලඝු බලන කෙනා ඉන්නේ x ධන එකේ බලයක් විදිහට වර්ගයක් විදිහට ඉන්නේ හරි එතකොට මෙහෙම තීරිකක් තියෙනවානේ ලඝු a පාදයට b වල n ඒ කියන්නේ මේ ලඝු බලන්නේ මෙයාගේ එතකොට එයා ඉන්නේ b වල n විදිහට ඉන්නවා නම් තීරිකක් තියෙනවා නේද අපි ගාව ඕල් කාලේ මේක තිබ්බා මේ n විස්තරාට ගන්න පුළුවන් n ලඝු a මෙතනට b එන්න මේ සම්බන්ධයට යන්න පුළුවන්. හරි. එහෙනම් මේ මෙතනත් ඒ වැඩේ කරද්දී මේ දෙකේ ඉලක්ක මේ ලියට ගන්න පුළුවන්. y සමානයි sin 2 ලඝු e පාදයට 1 + x. ඔන්න. හරි. දැන් අපිට මේක x විසින් අවකලනය කරන්න පුළුවන්. x විසින් අවකලනය කරමු. ඒතර dy බෙදීම dx. බම්බෙත ප්‍රශ්නයක් නැහැ. දකුණේ sin සයින් ඇතුලේ ලොකු ශ්‍රිතයක් තියෙන්නේ අපිට දැන් එකපාර මේක කරන්න අපහසු නිසා අපි මෙන්න මේ කැල්ල x කියලා හිතනවා මේ ඔක්කොම ටික x කියලා හිතනවා හරිද x කියලා හිතුවොත් එහම sin x නිතන ඔතන ඉන්නේ එතකොට sin x ගේ අවකලනේ මොකද්ද cos x එහෙනම් අපිට cos කියලා මෙන්න මේ ඇතුලේ ඉන්න කට්ටිය හැමෝම ලියන්න පුළුවන් ln 1 - x මම ලියන්න පුළුවන් ඊට පස්සේ x කියලා හිතුවේ කවද මේ මෙන්න මේ කොටසනේ x කියලා හිතපු කොටසේ අවකලනයෙන් වැඩි කරන්න ඕනේ මේක. අර දාම නීතිය නැත්නම් chain rule එක කියන එක තමයි මේ පාවිච්චි කරන්නේ.
අපිට අවකලනය කරන්න අමාරු කියලා x කියලා හිතුවා සම්පූර්ණයෙන්ම. එතකොට sin x නේ cos x කියලා ලිව්වා. x කියලා හිතපු කෙනාගේ අවකලනයෙන් වැඩි කරන්න ඕනේ මේ මෙන්න මේ ප්‍රකාශනය. එතනම වැඩි කරන්න ඕනේ. අවකලනය කරපු ගමන් අර x කියලා හිතලා අනිත් එතනම අනිත් පැත්තට වැඩි ගන්න ඕන ටක් ගාලා x කියලා හිතපු කෙනාගේ අවකලනය x සේම අවකලනය කළා. එතකොට දැන් මෙයා අවකලනය කරද්දි මේ දෙකේ ඉලක්කම එළියට ගන්නම්. ලඝු x වගේ. දැන් මෙයා හිතනවා දැන් x කියලා. මෙයා x කියලා දැන් හිතේ. එතකොට ලඝු x නේ. එයා අවකලනය කරාම 1 යට x නේ. 1 යට x. එතන x කියලා හිතුවේ 1 ධන x එයාගේ අවකලනය ඉතින් කොහොමත් 1යි. එකේ අවකලනය බිංදුවයි x වල 1යි නේ. ඒකෙන් දැන් මේ වැඩි වෙන්නේ. හරිද? දැන් අපිට පොඩ්ඩක් මෙතන හරස් ගුණිතයක් වගේ එකක් දාගන්න වෙනවා. මොකද දැන් බලන්නකො මේ වම් පැත්තේ දීලා තියෙන උත්තරේ dy බෙදීම අර dx කියන්නේ අවකලන සංගුණක දෙකක් ඉන්නවා. දැන් මෙතන මෙහෙම විදිහ තව පාරක් කරොත් එහෙම කෙලින් මේ පදේ ඉන්නේ හැදේ. ওই පදේ හැදේ. dy බෙදීම dx පද ආයේ නැහැ නේ. ඒ වුණාට මෙන්න මේ වැඩේ කරොත් එහෙම ආයේ පද එන්නේ. මේක හරස් ගුණිත දාගමු පොඩ්ඩක්. ඒ කියන්නේ මෙතන ගුණිතයක් හදාගන්නයි මම මේ යන්නේ. හරි ගුණිතයක් හදාගන්න යන්නේ. ඒ කියන්නේ මේ පළවෙනි අවකලන සංගුණකයේ මොකක් මාරි ශ්‍රිතයක් එක්ක ගුණිතයක් හදාගන්න. ශ්‍රිතයක් එක්ක වෙන්න ඕනේ. ඒතර මෙතන 2යි cos 2යි ln 1 ධන x. මේ ln කියන්නේ කියන්නේ ලඝු e පාදයට කියන එක. ln කියන්නේ ලඝු e පාදයට කියන එක. හරි. මෙතන ආයේ පාරක් x දිශෙන් අවකලනය කරමු. x දිශෙන් අවකලනය. ඒතකොට මෙතන බලන්න මේ දෙන්නේගේ ගුණිතයන් ඉන්නේ uv ශ්‍රිත දෙකේ ගුණිතයක් ඉන්නේ. එහෙනම් මොකද කරන්නේ? මුලින්ම එක්කෙනෙක්ව නිකන් තියලා අනිත් එක්කෙනා අවකලනය කරනවා. ඊට පස්සේ අවකලනය වෙච්ච කෙනාව නිකන් තියලා නිකන් හිටපු කෙනා අවකලනය වෙනවා 1යි. හරි නේද? දැන් බලන්න මේ තැන් දෙකට ගියා. ඇයි යන්නේ? හේතුව එතන ශ්‍රිත දෙකේ ගුණිතයක් තියෙන නිසා. එතකොට මතක තියාගන්න මේ වගේ එක අවකලන සංගුණකය කියන්නේ එක පියවරකින් ඉඳ එකපාරට අවකලනය කරන්න ඔප්පු අපිට. එකපාරක් අවකලනය කරලා තැන් දෙකකට ගන්න ඕන නම් එයා මොකද ශ්‍රිතයක ගුණිතයක් හදාගන්න. ගොඩක් වෙලාවට මේ යට එනවා කියලා. හරි. මෙන්න මේ මෙන්න එතකොට 2යි මේ පැත්ත අවකලන වෙද්දී cos නේ cos. මේකයි අපි හිතමු x කියලා. දැන් cos x දෙකේ ඉලක්කම එළියට ගත්තා. cos x ගේ අවකලනය ඍණ sin x නේ. ඍණ sin x. මෙන්න මේ. හරි. ඊට පස්සේ x කියලා හිතපු කෙනාගේ අවකලනයෙන් ආයෙ වැඩි කරන්න ඕනේ. x කියලා හිතුවේ මෙයාවනේ. එතකොට එයාගේ දෙකේ ඉලක්කම මෙන්න මෙතන දෙකේ ඉලක්කමක් එනවා. මෙතන මෙන්න මෙතන දෙකේ ඉලක්කමක් එනවා. x කියලා හිතපු කෙනාගේ අවකලනය ඉන්නේ දෙකේ ඉලක්කම එළියට ගත්තාම මෙන්න මෙයාව අවකලනය කරන්න එපේද? එයාගේ අවකලනය 1 යට x. x කියලා හිතපු කෙනාගේ අවකලනය 1යි. ඔන්නෝ තමයි මෙන්න සම්බන්ධය. එතකොට ආයෙ අපිට පුළුවන් මෙන්න මෙයාගේ හරස් ගුණිතය දාන්න. මේ පද ඔක්කොම ටික හරස් ගුණිතය වැඩි කරන්න පුළුවන්. එතකොට මේ දෙන්න විතරේ වැඩි වෙයි. දෙන්නගේ සංගුණක දෙක. එතකොට එන්නේ අපිට 1 ධන x වර්ග d වර්ග y බෙදීම dx වර්ග ධන 1 ධන x dy බෙදීම dx සමාන ඍණ 4යි මෙන්න මේ පදේ. sin 2යි ln x ධන 1. ඔන්න. හරි දැන් අපිට මේ sin පද නැහෙනේ උත්තරේ. y පදයක් ගන්න බැරිද? ගන්න පුළුවන්. මේ තියෙන්නේ. අපි ගත්ත කලින් y කියන්නේ sin 2යි ලඝු 1 ධන x කියලා. එහෙනම් එයා තමයි මේ ඉන්නේ නේ. එහෙනම් අපිට මෙතනට y අකුර දාගන්න පුළුවන්. එයා එහා පැත්තට ගිහින් ධන 4යි y වෙනවා. ඒතකොට අපිට ඕන ගන්න උත්තරය කෙලින් වෙනවා. මෙන්න මේ. ධන 4යි y සමාන බිංදුව. හරි. ඒකත් හරි. එතකොට අපි ඊළඟ එකට යමු. හත්වෙනි ගානේ කියන්නේ අපිට බහුපද ශ්‍රිතයක් දීලා x ධන එකෙන් බෙදුවාම ශේෂය දෙනවා. තවත් බහුපදයකින් බෙදුවාම ආය ශේෂය දෙනවා. පේකි වාර සොයන කියලා කියන්නේ බලමු වෙන විදිය. මුලින්ම අපි x ලියාගමු. මේක x ධන එකෙන් බෙදන්න ඕනේ x වර්ග ඍණ 2 x එකෙන් බෙදන්න ඕනේ. හරි. බෙදුම් ඇල්ගොරිතම් එක මුලින්ම ලියාගනිමු. මොකද්ද බෙදුම් ඇල්ගොරිතම් එක කියන්නේ? f(x) කියලා ශ්‍රිතයක් අපි කිමු අපි g(x) කියලා කෙනෙක්ගෙන් බෙදනවා කියලා. හරි. මෙන්න මෙතන ඔක්කොම කලි මම උදාහරණයක් ගන්නම්කෝ. දැන් 25 කියන එකනාව 10ෙන් බෙදුණොත් කොහොමද කරන්නේ? 10 වරක් 2 20යි. ඉතුරු 5යි. ඕකනේ.
අපි කොහොමද මෙන්න මේ අය පාවිච්චි කරලා ආයෙ 25 හදාගන්නේ? මේ අය පාවිච්චි කරලා 25 හදාගන්නේ කොහොමද? 25 සමානයි 10 දෙකෙන් වැඩි කරලා 5ක් එකතු කරමු. 25 හැදෙනවනේ. අන්න ඒ වගේ මෙන්න මේ fx ව හදන්න පුළුවන් ක්‍රමයක්. මෙන්න මෙහෙම වුණොත් එහෙම. උඩට එන්නේ ලබ් දි hx. ඕක සුළුලා සුළුලා අන්තිමට එන්නේ rx ශේෂය. හරි. එතකොට මේ 10යි 2යි 5යි වගේ තමයි මෙන්න මේ බහුපද වලින් එන්නේ හැබැයි. ශේෂයට හැබැයි නියතෙන්න පුළුවන් නැත්නම් සාමාන්‍ය බහුපදයක් එන්නේ. හරි. එතනින් මෙතන කරපු වැඩේමයි කරන්න තියෙන්නේ. මොකද කියන්නේ ලබ් දිඑයි මේ බෙදෙන කෙනාවේ වැඩි කරනවා. ඔන්නෝම ධන ශේෂය. අන්තිමට මෙතන අතර 5 එකතු කරානේ. ඒ වගේ එකතු කරනවා fx rx එකතු කරනවා මෙතන fx සමානයි. හරි. ඔන්න ඔය සම්බන්ධය එන්නේ. දැන් අපි ලියාගමු fx මෙන්න මෙහෙම. ඒක ඇල්ගොරිතම් එක මේ ලියන්නේ. මේකට තමයි බෙදුම් ඇල්ගොරිතම් එක කියලා කියන්නේ. සමානයි. හරි. මෙදාපාර අපි බෙදන්නේ x + 1. x + 1 න් බෙදන්නේ ලබ්ධි අපිට අපෙන් ඉල්ලන්නෙත් නැහැ. එච්චර වැදගත් නැහැ. අපි එතනට g1x කියමු. නැත්තම් h1x කියනකෝ දැන් අර උඩත් h අකුරු ගත්ත නිසා. h1x. හරි. අනිවාර්යයෙන්ම දැන් අපි හොඳටම දන්නවා දැන් මෙතනට මේ සාමාන්‍ය බෙදීමකදී වුණත් මේ මෙන්න මෙතන ශේෂයට ඉතුරු වෙන්නේ සාමාන්‍යයෙන් 10ට වඩා අඩු කෙනෙක්නේ. 10ක් හරි මෙතන ආවොත් මොකද වෙන්නේ? 10 වරක් 1 10 කියලා ඔක බෙදෙනවා. 9ක් වගේ ආවොත් බෙදෙන එක නතර වෙන්නේ. ඒ වගේ මෙන්න මේ ගණන් වලත් මෙන්න මේ rx කියන එකට එන්නේ මෙයාට වඩා මාත්‍රයකක් අඩු කෙනෙක්. බෙදෙන කෙනාට වඩා මාත්‍රය අඩු කෙනෙක්. අනිවාර්යෙන් එන්නේ. එතකොට මෙතන ශේෂයට එන්නේ නියතයක්. දැන් බෙදන්නේ රේඛීය පදයකින්නේ. මෙයාගේ මාත්‍රය 1යි. 1ක් අඩුයි කියන්නේ බිඳුවයි. x වල බල බිඳුවයි කියන්නේ 1යි මෙතන තියෙන්නේ. x වල බිඳි බලය කියන්නේ 1යි. එහෙනම් නිකන් රේඛීය පදයක් කියන්නේ අපි දැන්ට කැපිටල් A වගේ ගමුකෝ. හරි. දැන් අපි ඉල්ලන්නේ PQR ඉල්ලන්නේ. හරි. හැබැයි මේකේ ශේෂය දෙනවා 4යි කියලා. එහෙනම් අපි 4 දාගමු. 4 දාගමු. දැන් අපිට තියෙන්නේ ශේෂ ප්‍රමේය පාවිච්චි කරන්න. ශේෂ ප්‍රමේයදී කියන්නේ මෙච්චරයි. ඕනම බහුපදය මේ වගේ රේඛීය පදයකින් බෙදුවොත් එහෙම. X ඍණ K ආකෘතිය කෙනෙක්ගේ x ඍණ k නැත්නම් x + 1 කියලා හිතන්නකෝ මේ වෙලාවෙ මෙයාගෙන් බෙදුවොත් එහෙම අපිට කියන මෙන්න මේ මේ රේඛීය පදයේ ඇතුළ බිඳු වෙන x කීය දැම්මොත්ද ඍණ 1 දැම්මොත්නේ අන්නේ අගේදී ඒ කියන්නේ f ඍණ 1 කියන එකෙන් ඒ කියන්නේ fx කියන්නේ මෙයානේ මෙතන x ඍණ 1 ඍණ 1 දාන්න හැමෝටම අන්න ඒකෙන් කෙලින්ම එන්නේ ශේෂය කියලා කියනවා බලමු මේක එනවද කියලා ඇත්තට අපිට පුළුවන් මෙහෙම වැඩක් කරන්න ඍණ 1 ආදේශ කරොත් ඍණ 1ගේ 7 වෙනි බලය ධන p ඍණ 1ේ වර්ගය ධන q ඍණ 1 ධන r සමාන දැන් මෙතන ඍණ 1 ආදේශ කරමු මොකද ඍණ 1 ධන 1 වෙනවා h1x ධන 4 මෙතන කැපිලා බිඳුව වෙනවා එතකොට 4 විතරයි ඉතුරු වෙන්නේ මේ ටික සුළු වුණාම ඍණ 1ේ 7 වෙනි බලය ඔත්තේ බලයක් ඍණ 1මයි p වලිය රටේ බලේ ඍණ 1 රටේ බලේ pමයි ඍණ q ධන r ඉතින් සම්බන්ධයක් වෙනවා p ඍණ q ධන r කියන එක 5ක් පළවෙනි සමීකරණය. දැන් තව සමීකරණ දෙකක් ඕනේ. නොදන්න අකුරු දෙකක් sorry තුනක් තියෙනුනේ. නොදන්න අකුරු තුනක් තියෙනවා. එහෙනම් සමීකරණ තුනක් ඕනේ. සමගාමී විසඳන්න සමීකරණ තුනක් ඕනේ. දැනට තාම එකයි. මෙයා විතරයි. හරි. ඉතුරු දෙන්න ගන්නෙ කොහොමද? ඉතුරු දෙන්න ගන්නේ දැන් තව කෙනෙක් ගෙන් බෙදනවා කියනවනේ. හරි. අපි කියනවා ආයෙ බෙදුම් ඇල්ගොරිතමේ ලියන්න. සමහන් ඇල්ගොරිතම් එක ලියනකොට බෙදෙන කෙනාගේ පුළුවන් තරම් සාධක වෙන් කරගන්න. දැන් බෙදන්නේ මෙයාගෙන්. සාධක වෙන් කරගන්න x ව කෙනෙක් පිළියට ගත්තාම x ඍණ 2. දැන් හරි. දැන් අර මේ වරහන් බිඳුව වෙන ආදේශ කරන්න ඕන x අගයන් ටික පේනවා අපිට දැක්කහම. හරි. එහෙනම් මෙතෙන් අපි දාගමු h2x කියමුකෝ. ලබ්ධියට. ලබ්ධිය වැදගත් වෙන්නේ. ශේෂයට මොකද්ද වෙන්නේ? මම කිව්වා ශේෂයට එන්නේ හැම වෙලාවෙම බෙදෙන කෙනාගේ මාත්‍රිට වඩා එකක් අඩු කෙනෙක්. දැන් රේඛීය පදයකින් බෙදුවානේ මෙතන. උත්තරයට ආවේ නියතයක්. දැන් වර්ග ජයකින් බෙදුවොත් එන්නේ රේඛීය පදයක්. ax + b වගේ කෙනෙක්. ඝන ජයකින් බෙදුවොත් එන්නේ වර්ග ජයක්. එහෙනම් මෙතන වර්ග ජයකින් බෙදන්නේ. මෙතන එන උත්තරය අපි කියමු ශේෂය කට්ටි හැබැයි කියන අපිට 2x + 3. ඔන්නෝම. හරි. අපි එහෙනම් දැන් අගයන් ටික ආදේශ කරමු. මොනවද දාන අගයන්? අපි මේ වරහන් බිඳුව වෙන ඕන කරන අගයන් ටික දාමු. පළවෙනි එක බිඳුව වෙන x ට බිඳුව දැම්මොත්නේ. ඒකට බිඳුවක් එන්නේ. x ට බිඳුව දැමුව මොකද වෙන්නේ?
මෙතන බිංදුවයි මෙතන බිංදුවයි මෙතන බිංදුවයි r එකතුයි. එතකොට මෙතන බිංදුවක් මේ හැමෝම බිංදුව. මේ ටිකම වැඩක් නැති වෙනවා. මෙතන මෙතනට බිංදුවට නම් දෙවරක් බිංදුව බිංදුව හැබැයි තුනක් ඉතුරුයි. r කියන්නේ තුනට. ඕනනම් ඔක මෙතනට ගෙනල්ලා පීරින q ධන 3 සමානයි 5යි. පීරින q කියන එක 2යි. ඔන්නම ගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ සම්බන්ධය මේ බලන්නකො දැන් මෙයා බිංදු වුණා වැඩේ හරි ඒ සේරම ගුණිතේ බිංදුවක් වුණා තව මෙයාට බිංදු වෙන්න පුළුවන් නේ x ට 2 ඉලක්කම වෙමුත් එයාත් බිංදුවයි එහෙනම් අපි ලියනවා x සමාන 2 පිට x සමාන 2 පිට x සමාන 2 පිට මොකද වෙන්නේ 2 7 වෙනි බලය ධන p වල 2 වර්ගය ඊට පස්සේ q වර්ග 2 ධන r आर अकूर गण तुण इलाक अभी दान सामने मेतन देखे इलाक दाक देवरा तुण हया तुण नाम देखे हिनी बल देखे तुम्हें बल अटाई तो देखे तुणे बल देखे हत्या मेहमान देखे तुण देखे तुण देखे मेघ अटाई मेघ अटाई मेतन देखे हेट हतर देखी अट हतर पी हतर मिथन देखा क्यू धन हाई हर इतक पी क्यू संबंधी देखें हेट हतर धन देखा पी धन क्यू सामन देखें बेदा मिथन तुन हर पी क्यू संबंधी हेट हतर गिंदा देखा पी धन क्यू सामन रिना हेट एक නමයක් කියන්නේ සුළු ගේම් පොඩ පෙරදුනා දැන්නේ චූට්ටක් බලන්න उत्तर क्यूट उत्तर पीरीन क्यू क्या देखा पीरीन क्यू क्या देखा अभी पुडक आदेश क्यू क्या क्यू क्या मेहट दाल देखी मे पेतर का पीरीन देखा पीरीन देख पीट को अभी मित्र पनसमे उत्तरे पुडा सुनि नति शुभम अदिगति तीन देख क्यूटे उत्तरे हर मे चूट कुतरे बना मे डर हम उत्तरे मे यावे हरियाणा पुलवा उड़किलाट विनका पुल सुल मे वरदना दाने क्रमे मे कह हर अभी इलांग अंडे तो पी क्यू आर अभी होया करता मेरे सुलकल दुहरे आ रहा सुल करा इलंगाने सीमा गाना लिमिट एक्स आसन हतलिस पहाटे आना कोटे एक्स आसन हतलिस पहाटे आना कोटे एकरिन कोट गाने एक्स देदीम देकरिन कोट एक्स रिन कोट गाने एक्स තුන බෙදීම හතරක් කියලා පෙන්වන්නයි තියෙන්නේ මේකේ අපි කොහොම සාධක වෙන් කරගන්නේ අපි තුට්ටක් එක්ස්ට්‍රා 5 බෙදීම හතර ආදේශ කරලා බලමු මොකද වෙන්නේ කියලා මෙතන දැන් මොකද වෙන්නේ cot 5 බෙදීම හතර කියන්නේ 1යි 1ේ ගණන් 1යි එතකොට මේකට මර්මේරිනට ඉස්සරහ දින එකත් එක්ක කැපිලා යනවා හරි මෙතනට දැන් අපි දැන් cot 45 කියන එකට 1යි නේද එතකොට වෙන්නේ x 45 වෙලා ආවේ अरे मेतन इतक रीन एक मेतन धन एक मेतन मेतन रीन एक मेतन देखे इलाका
මේ දෙක ඉලක්කම් මෙතනට ඍණ එක මෙතනට ඍණ එක කැපිලා බිඳුවක් වෙනවා නේ. ඔහොම බිඳුවක් වෙනවා. හරි. අපි දන්නවා මේ සාධක ප්‍රමේයෙන් දන්න දේ මොකක්ද? සාධක ප්‍රමේයෙන් මොකක්ද අපි දන්නේ? මෙහෙම දෙයක් තියෙනවානේ. කෝණම් බහුපදයක් බෙදුවොත් එහෙම x ඍණ k කියලා පදයේ මේ වගේ කෙනෙක්ගෙන් බෙදුවොත් එහෙම මෙයා ඇත්තටම gx ගේ සාධකයක් නම් x සමාන k වෙලාවෙ ඒ කියන්නේ g k කියන එක බිඳුවක් වෙන්න ඕනේ. සාධක යන හම්බෙන්න ඕනේ. ඒ කියන්නේ මේ වගේ. දැන් අපි gx ලිව්වොත් එහෙම මෙහෙම අපි ලිව්වොත් එහෙම px වැඩි කිරීම hx කියලා ඔන සාධක දෙකේ ගුණිතයක් තියෙනවා. දැන් මේ වගේ කවුරු හරි එකතු වෙලා හිටියොත් එහෙම මොක සාධකයක් වෙන්නේ නැහැ. කිසිම කෙනෙක් ඉන්න බෑ. තනි අකුරක් ඉලක්කමක්වත් ඉන්න බෑ. හිටියොත් සාධකයක් වෙන්නේ. හරි. දැන් ඔය වෙලාවේ දෙන්නගේ ගුණිතයක් කියන්නේ මේ එකිනෙකා සාධක වෙනවා. මෙන්න මෙයාගේ. හරි. එතකොට මේ px කියන එක නා x ඍණ k වුණොත් මොකද වෙන්නේ? එයා රේඛීය පදයකුත් වෙනවා. සාධකයකුත් වෙලා රේඛීය පදයකුත් වෙනවා. මොකද වෙන්නේ? ඇත්තරම දැන් මෙයා රේඛීය පදයක් නම් මොකද්ද ගුණේ? extra k ආදේශ කරොත් ඒ කියන්නේ gk කියන එක මෙතන මොකද වෙන්නේ? k ඍණ k extra k අකුර දාන ප්‍රශ්නයක් නෑ. මෙතන කැපිලා බිඳුවක් වෙනවානේ. බිඳුව. ඒ කියන්නේ k කියන එක සාධකයක් නම් මොකක් හරි බහුපදයක ඒක ආදේශ කරොත් ඒ කියන්නේ ඒ අගේ ඒ කියන්නේ රේඛීය පද ගන්න ගොඩක් අපි මේ මේ සාධක ප්‍රමේයයට මෙන්න මෙතන බිඳුව වෙන අගේ එක්ස්ට්‍රා බිඳුව වෙන අගේ ආදේශ කරාම gk කියන එක බිඳුවක් වෙනවා නම් x ඍණ k කියන එක ඒ බහුපදයේ සාධකයක් වෙනවා. දැන් අපි මෙතන දැම්මේ කෝණයක්. හරිද? එතකොට මෙතන එක්ස්ට්‍රා මෙයාවනේ ආදේශ කරේ. එතකොට ඔතන උත්තරය සාධක වෙන්නේ මෙයා නෙමෙයි. හරි කෝණයක් විදියට නින්නේ. හරි මෙතන අපි කොට් වලින්ම ගමු. හරිද? ඒ කියන්නේ ඔතන කියන්නේ මෙහෙම. ඒ කියන්නේ මෙතන කියන්නේ දැන් x සමාන 5 බෙදීම 4 කියන්නේ කොට් x කියන්නේ කොට් 45 කියන එක. ඒ කියන්නේ කොට් x කියන එකට කොට් x කියන එකට 1 දාපුවාම තමයි ඔන්න ඔය වැඩේ වෙන්නේ. ඇත්තටම දැන් අපි අතින් ඒක නෙවුනේ. හරි. එහෙනම් මෙතන සාධකය මොකද්ද? කොට් x ඍණ 1. එයා පැති බිඳුව. මෙයා තමයි සාධකය. උඩයි යටයි ඔන්න ඔක සාධක. හරි. අපි මේ පොඩ්ඩක් එක මේ පැත්තට මේ කොට් එහා පැත්තට ගමු. දකුණු පැත්තට. එතකොට සාධක වෙන්නේ 1 ඍණ කොට් x. මෙන්න මෙයා සාධකය වෙනවා. හරි. උඩ පොඩ්ඩක් සාධක වෙන් කරගමු. 1 ඍණ කොට් x කියන එක සාධකයක්. එතකොට උඩ නම් මෙතන ඝන දෙක අතරේ තියෙනනේ. එකපාර අපිට ලියන්න පුළුවන් ලිමිට් x ආසන්න 5 බෙදීම 4 මෙතන ඝන දෙක අතරේ කොහොමද ලියන්නේ? a ඝනය ධන b ඝනය කොහොමද ලියන්නේ? ලියන්නේ a ධන b පළවෙනි පදයේ වර්ගය අවසාන පදයේ වර්ගය පද දෙකේ ගුණිතය ලකුණු මාරු කරන්න. ලයිකතු කරන්න. හරිද? a ධන b නම් මෙතන ධන නම් ඉන්නේ. මෙතන ධන නම් ඉන්නේ මෙතන ඉන්නේ ඍණ. හරිද? ඒක සරල දෙයක් තියෙන්නේ. එතකොට a ඝනය ඍණ b ඝනයට එන්නේ. a ඍණ b ඝන තුන ඉලක්කම් දෙක අමතක කරලා ලියන්න. ඊට පස්සේ පළවෙනි පදයේ වර්ගය. මෙතන ඍණ නම් මෙතන ධන. AB අවසාන පදයේ වර්ගය. දැන් මෙතන ඉන්නේ කොයි ආකෘතිය? මේ දෙවෙනි ආකෘතිය කෙනෙක් ඉන්නේ. එහෙනම් මෙහෙම වැඩ පුළුවන්. ලිමිට් x ආසන්න 5 බෙදීම 4 උඩ 1 ඍණ කොට් x පොඩ්ඩක් එළියට ගමු. ඇතුලේ එන්නේ 1 මෙතන ඍණ නම් ධන කරා පද දෙක ගුණ කරා කොට් x ඊට පස්සේ අවසාන පදයේ වර්ගය. කොට් වර්ගය x. ඊටසේ පල්ලෙහා පල්ලියත් එහෙම දැන් ඒ සාධකයේ පිළියෙට ගමුකෝ. දැන් පොඩ්ඩක් try එක දෙන්නවා ලියන්න. මෙන්න මේ පදය මොන ත්‍රිකෝණමිතික පදයට එක්ක වැඩි වුණාම මෙයාව දෙන්නේ කියලා. ඒක පොඩ්ඩක් හොයාගන්න ඕනේ. හරි. අපි මේ මුලින්ම දැන් මේ මනෝමය ගමුකෝ මේ දෙන්න ගුණුලහම මේක හැදෙන විදිහට. හරි. එතකොට මෙතන දෙකේ ඉලක්කම හම්බෙන්න නම් දෙකේ ඉලක්කම හම්බෙන්න නම් මේ එකේ ඉලක්කම වැඩි වෙන ඕනේ ධන දෙකත් එක්කනේ. ධන දෙකත් එක්කම වැඩි වෙන්න ඕනේ. මොකද ධනයි ධනයිනේ ධන හම්බෙන්නේ. මෙයා ඍණ දෙකුණොත් ඍණ දෙකක් එන්නේ. වැඩි හරියන්නේ නැහැ. ධන දෙකෙන්. දැසි මේ අවසාන පදේ ඍණ කොට් x කෙනෙක් ඉන්නවා. ඍණ කොට් ඝන x කෙනෙක් ඉන්නවා. ඕනේ අන්තිමට. එහෙනම් තව කවුද ඕනේ? ධන කොට් වර්ග x කෙනෙක් ඕනේ. හරි. ඊට පස්සේ තව තව වැළුවොත් එහේ මැද පදේ. දැන් වර්ග පදේ ඉන්නවා නිකන් දැන් x x වර්ගයක් ගත්තොත් x වර්ගය ඉන්නේ x පදේ ඉන්නවා නියතේ ඉන්නවනේ. පළවෙනි බලයේ කැල්ලිපේ මෙතනට ඒක කොහොමද ගන්නෙ බලන්න. මේකේ
කොට්ටෙක්ස් කෙනෙක්. කොට්ටෙක්ස් කෙනෙක්ව මේකනේ, සෝරි මේක උඩේදී. මෙන්න මේකේ. මෙන්න මේකේ කොට්ටෙක්ස් කෙනෙක් ඕනේ. කොට් වර්ගෙක්ස් පද නැහැ. කොට් වර්ගෙක්ස් පද නැහැ. කොට්ටෙක්ස් ඉන්නේ. ඕන අපිට පුළුවන් මේ කොට්ටෙක්ස් කේ සංගුණකේ ඍණ 1 කියන එකට මේක මනෝ මේ ගුණ කරලා මැදේක හොයාගන්න නැත්තම් කොට් වර්ගෙක්ස් පදේ නැහැ කියලා හිතන්නත් පුළුවන්. එහෙම කෙනෙක් නැහැනේ. ඒ කියන්නේ නැහැ කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ? නැහැ කියලා කියන්නේ කොට් වර්ගෙක්ස් කේ සංගුණකය බිඳුවයි. ඒක බිඳුවර කොට් වර්ගෙක්ස් කියන එක බිඳුවමයි. ඒකයි යා මෙතන නැත්තේ. එහෙනම් අපිට මේ පල්ලෙහා ගුණ වෙලා එන කොට් වර්ගෙක්ස් පදේ සංගුණකයේ බිඳුව වෙන විදිහට මෙයා ලියා ගත්තා නම් හරි. හරි එතකොට මෙයා මෙයත් එක්ක වෙනනම් මොකද වෙන්නේ? ධන 1යි කොට් වර්ගෙක්ස්. හරිද? ඊට පස්සේ දැන් ඍණ 1යි කොට් වර්ගෙක්ස් එක්කෙනෙක් ඉවෙව කපන්න. එතකොට එයා දෙන්නේ මෙන්න මෙයා. එතකොට මෙතන ඍණ කොට් x ඉන්න නිසා මෙතනට ඕනේ ධන කොට් x කෙනෙක් විතරයි. හරිද? ඔන්න ඔච්චර. එතකොට මෙන්න මේ වාන සාධක දෙකක් ගන්න තියෙනවා මේ. එතකොට මේ දෙන කපත හැකියි. එතකොට මතක ඇතුව ලියන්නේ x 45 කියලා. නේද? x 45. මොකද 45 දැම්ම මොකද වෙන්නේ? එකරින කොට් 45 බෙදීම එකරින කොට් 45 මොකද වෙන්නේ? මෙතන බිඳුවයි උඩ බිඳුවයි යට බිඳුවයි ඔක අර්ථ දක්වන්නේ. හරි. ඒ නිසා ඔය අර්ථ දක්වන්නේ නැති කෙනා තමයි මේ කපලා අයින් කරේ. කපනකොට මතක ඇතුව x අසමානයි මේ සීමාවේ තියෙන ඉලක්කමට අසමානයි කියලා කියනවා. හරි. ඊට පස්සේ අපිට ඍජු ආදේශය කරගන්න පුළුවන්. මෙහෙම ලියමු. මෙහෙම ලියලා එක ධන කොට් x ධන කොට් වර්ග x බෙදීම දෙක ධන කොට් x ධන කොට් වර්ග x. හරි. අපි මෙන්න මේ කෝණේ ආදේශ කරගමු. දැන් කෙලින්ම අර ඕන් නැති කෙනා අයින් වුණානේ. අපි කෙලින්ම x වෙනුවට මෙන්න මේ කෝණේ ආදේශ කරගමු. ඒ කියන්නේ 45 දාමු. 1 ධන කොට් 45 ආයි කොට් 45 වර්ගය බෙදීම 2 ධන කොට් 45 ධන කොට් වර්ග 45. උත්තරේනේ 1 ධන 1 කොට් වර්ග 45 ගෙන 1 වර්ගය 2 ධන 1 ධන 1 उत्तरे ने हाथर उद तुना के उत्तरे ना इतना से नाम भी नहीं गांठे हैं जर मेरे अनिवार्य में लिया नहीं सीमा वेन है क्यों ना हर अब मैं अंतिम उत्तरे का ना वितरा सीमा आदेश कर हर सीमा आदेश करना अंतिम उत्तरे का ना वितरा हर इलंग गांठे हैं इलंग के किया ने श्रीतयक दीला एक्सिशन आवकल ने कर ला x වෙනුවට 5 බෙදීම 4 ආදේශ කරා මේන්න මේ උත්තර එනවා කියලා පෙන්වන්නයි තියෙන්නේ. එතකොට fx කියන්නේ cos x cos 2ix cos 4ix i cos 8ix cos 16ix. හරි. මෙතන අපිට තියෙන්නේ මෙන්න මේ තත්ත්වයට යන්න. ඔන්න උතන්ට යන්නයි තියෙන. දැන් f' කියන්නේ මොකද? f' කියන්නේ පළවෙනි අවකලන සංගුණකය. හරි. දැන් මේක අවකලනය කරන්න පුළුවන් අපිට එකපාර. වැඩේ කරන්න අමාරු. දැන් අපිට අර මෙහෙම ගුණිතයක් හිටියත් අපි අවකලනය කරද්දී කොහොමද කරන්නේ? කොන්නොම කරන්නේ. දැන් මෙතන කී දෙනෙක් ඉන්නවද? මෙතන 5 දෙනෙක් ඉන්නවා නේ. වැඩේ අමාරුයි මේ විදිහට කරන්න. එහෙනම් මෙහෙම කරමු. මේක පුංචි ත්‍රිකෝණමිතියේ තියෙන පොඩි රටාවකට හදාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ රටාව හැදෙනද කියලා බලන්න. එහෙනම් මෙතන කෝණ දෙකෙන් දෙකට යන්න ඕනේ. එකම ඒ කියන්නේ cos පද වගේ වෙන්න ඕනේ. cos හරි sin හරි ඔක්කොම තව එකම ගණිත කර්මී තියෙනවනේ මේ. දැන් ಗುಣ කිරීම නම් ಗುಣ කිරීම. එකතු කිරීම තිබ්බට තේරුමක් වෙන්නේ නැහැ. ඔක්කොම ಗುಣ වෙලා තියෙනත් ඕනේ. දෙකෙන් දෙකට කෝණ යන්නත් ඕනේ. එහෙනම් මම මෙතන වැඩි කරනවා 2 sin x ගෙන් පල්ලෙහා 2 sin x ගෙන්. උඩයටයි 2. එතකොට මොකද වෙන්නේ? මෙන්න මෙයාලා එකතු වෙනවා. මෙයයි මේක මෙයයි. මොකද වෙන්නේ? 2 sin x cos x කියන්නේ මොකද්ද? sin 2 x නේ. sin 2ix cos 2ix i cos 4ix cos 8ix cos 16ix යටේ ඉතුරුයි 2 sin x කියන්නේ. දැන් මොකද කරන්නේ? උඩ යටේ දෙකකින් වැඩි කරමු මොකක් වේද බලන්න. උඩ රටාව තියෙන ඊට පස්සේ මෙතන 2 sin 2ix cos 2ix වෙයි මොකක් තියෙන්නේ? sin 4ix කියේ ප්‍රසාරණේ තියෙන. එහෙනම් එතනට ලියමු sin 4ix කියලා. ආයින cos 4ix cos 8ix cos 16ix පල්ලෙහා ඉන්නේ
हतराय साइन एक्स ईलंग पार आय देखिए मेड कर साइन हटाई एक्स आय कोस हटाई एक्स कोस दास एक्स पल आई दें आय अटाई साइन एक्स ईलंग पार आय देखिए इलाक मे मेड कर दे मुकुद साइन दास एक्स मेथिट दास आई सैन एक्स ईलक फार मुकदरा आय दिखी मेड कर आय मुकद सैन तीस एक्स बेदी मन तीस सैन एक्स अरे देखे मुकद किया अवल हर इलाक दें अतर पद गुड तीन दिन अरे दें कि मेक एक्सचेंज अवकल आंसर खातर एक्सट्रा आदेश मूल दिखा कुछ मगले पे अरे मैं आटा भी वाई गए एक्सपेशन ना करने थोड़ा डी वाई बेदी हम डी एक्स मैं एक आटा तीस देख लिए टका तो मुकद मैंने मे देना अवकल नहीं कराने पे अब मैं आटा यू भी लगी हूँ मैं आ यू मैं आ वी उधर मुलिम में यू ने अवकल नहीं कराने वी वन इकान थी ला यू भी अवकल नहीं साइन तीस देखा एक्स अब लिए ना साइन एक्स के लिए हितला कॉस तीस देखा एक्स एक्स के लिए हित देखा तीस देखा एक्स वाने तीस देखे वेडी कराना होने रीन सूत्र हेटी दान वाने रीन दैम इट पास दें गुणित दिन दान मेतन दी रीन बेदी में दी इतो कोट इलांग पार साइन अर खाली आवकल ने वेचेगे ना निकांग ने निकांग ही रपके ना आवकल ने वेनो कॉस एक्स है बेदी में साइन वर्ग एक्स नौना तो अब तो मियाटो ना एफ डैश एक्स क्या ना पूरा प्रश्न है ने हर देखो मुकद कराने දැන් x ට අපිට ඕන කරන කොහේ දාමු අපි කියමු x ට කීයද 5 බෙදීම 4 ආදේශ කරමු මොකද වෙන්නේ බලන්න එතකොට මෙතන f' 5 බෙදීම 4 කියන්නේ කීයක්ද මෙතන 1 යට 32 කියලා ගත්තොත් අපි කියමු මෙතන 32 ඉස්සරට ගමු 32 වරක් sin 45 i cos 32 e 5 බෙදීම 44 ඒ කියන්නේ 45 කියන එක हतलिस पहेवा तीस देखा इट पास ऋण ऋण मेतन तीन साइन तीस देखा एक्स ने इतन आदेश कर साइन इतको तीस देखा फाइव बेदी महातर मेतन कोस फाइव बेदी महातर එතකොට මෙතනට එන්නේ 1 යට 32 මෙහෙම අරගෙන 32 sin 45 කියන්නේ 1 යට මුල 2යි cos මෙතන කීයද 4න් බෙදෙනවා උඩ 8ක් ඉන්නේ cos 8යි 5 කියන්නේ කීයද 8යි 5 බෙදිනලා මෙතනට 2යි 5 4යි 5 6යි 5 8යි 5 එතනම තමයි ඉන්නේ cos බිංදුව වගේම cos බිංදුව වගේම ඒ කියන්නේ 1යි හරි නේද මෙතනත් එතකොට sin 8යි 5 කියන්නේ එතන කැරකිලා කැරකිලා ආයෙ මෙතනට මෙනවනේ मेतन दी आंसर का बिंदु उत्तर नहीं सैन ए उत्तर बिंदु है बल्ले अपने बिंदु बिंदु मे आट मैं कैपेन उत्तर आम याट सैन वर्ग वर्ग मूल देखा
අපුනේ මෙතන මේ පොඩි මෙතන මේ 32 නේ ඉන්නේ. ඔව් 32 ඉන්නේ. ඔව් 32 පොඩි මෙතන පොඩ වැරදිලා. මෙතනට ඉන්නනේ sin වර්ග x නේ. sin වර්ග x එන්න ඕනේ. හරි. දැන් ආදේශ කරපුවාම ඉන්නේ 5 බෙදීම 4ට 1 යට 32 එළියේ මෙතන 32 sin 5 බෙදීම 4 කියන්නේ 1 යට මුල 2යි මෙතන cos 8යි 5 කියන්නේ 1යිනේ cos බිඳුවට එන අගයමයි එහා ගැලට බිඳුව කියලා අපි පෙන්නවා sin වර්ග x කියන්නේ 1 යට මුල 2 වර්ගය කියන්නේ භාගය කියන එක දැන් මෙතන වැඩි කරනකොට 32ට 32 කැපෙන 1 යට මුල 2යි මේ යටත් තියෙන එතකොට 1 යට 2ක් කැපුණා මුල 2ක් ඉතුරු මේ උඩට මෙන්න උත්තරේ එනවා දැන් මුල 2 කලින් පුංචි වැරද්දක් වෙලා. හරි. ඊට පස්සේ අන්තිම ගාන 10. 10 වෙනි ගාන කියන්නේ මෙහෙම. y සමාන x වර්ග ඉවුල ඍණ x. ඉවුල ඍණ x. දැන් මේක මේ වක්‍රයක් ඇන්දොත් එහෙම වැඩි වෙන ශ්‍රිතයක්. වැඩි වෙන ශ්‍රිතය කියන්නේ මොකද්ද? දැන් මේ මෙහෙම ගත්තොත් දැන් x අක්ෂය මෙහෙට x ගලවනකොට දැන් මෙහෙම දුන්නත් වක්‍රයක් මෙතන නිකන් මෙතන දැන් ආවම ලක්ෂය. ඔතන දැන් ආවම ලක්ෂය. හරි. එතන වෙනකම් මොකද වෙන්නේ? මේ ශ්‍රිතේ එන්නේ අඩු වෙනවානේ. මේ y යගේ එන්නේ අඩු වෙනවා පල්ලෙහාට එනවා. අනිතර අඩු වෙන සිතයක්. ආයි මෙතනින් එහාට වැඩි වෙනවා. මේ y එන්නේ උඩහාට එනවානේ. ඒකට වැඩි වෙන සිතයක් කියනවා. හරිද? ඒකට මෙතනක් කරන්න තියෙන්නේ ඕකයි. මේ වක්‍රය ඇඳෙනකොට මේ වගේ තැන් අඩු වෙන සිත මේක වැඩි වෙන සිත. අන්න මේ පරාසයයි ඉල්ලන්නේ මේ වගේ. එහෙනම් අපි මෙහෙම වැඩක් කරමු. මෙයා අවකලනය කරලිමු. අවකලනය කරද්දී මේ හැඩේ එනවනේ ප්‍රස්ථාරයේ උපරිමාවම. එතකොට යාගින්ද වැඩි කරන්න වෙන්නේ. මේක x විශේෂණ අවකලනය කරන්න. ප්‍රස්ථාරය අඳින්න ඕනේ නැහැ. dy බෙදීම dx තෙන්නේ x වර්ගය එළියෙන් තිබ්බොත් e වල ඍණ x. ඒ කියන්නේ ex වල අවකලනය ex මයි මෙයා x කියලා හිතනවා. e ඍණ x. x කියලා හිතපු කෙනා ඍණ x නේ. එයාගේ අවකලනය ඍණ එකෙන් වැඩි කරනවා. ධන. ඊට පස්සේ e ඍණ x තියලා x වර්ගයේ අවකලනය වැඩි ගන්න ඕනේ. ඒ කියන්නේ 2x. උත්තරේ එන්නේ මේ ඉරින x එළියට ගත්තොත් එහෙම එන්නේ 2x ඍණ x වර්ග. ඔන්න ඔකේ. හරි. එතකොට මේ ඉරින x තියෙද්දී එළියේ මෙතන සාධක x 2 ඍණ x ඔන්න ඔකේ. එතකොට අපිට මේ chart එකේ අපිට කියත හැකි dy බෙදීම dx සමාන බිඳුව විට හැරුම් ලක්ෂ්‍ය පවතී. පවතී කියලා මෙයාලා බින්දු කරමු. මේ ඊරින් x එක කීයටව බින්දු වෙන්නේ. ඔක කීයටව බින්දු වෙන්නේ. හැම වෙලාවෙම ඒ කියන්නේ ex ට ex වල ප්‍රසාරණ මේකනේ. නොමනින් ඔක අනන්ත වෙනකන් යනවා. අපිට සාධාරණව n වෙනි පදේ ලියන්න පුළුවන් මෙහෙම. දැන් තිත් ටිකක් ගිහිල්ලා n වෙනි පදේ x වල n වෙනි බලයේ බෙදීම n වල ක්‍රමාරූපිත ඒත් ඔක අනන්තයට වෙනව නතර වෙන්නේ. ඒකට x ට බිඳුව දැම්මත් එකේ ඉලක්කම ඉතුරු. හරිද? ඒකට කවදාකවත් බිඳු වෙන්නේ නැහැ. ඍණ වෙන්නේ නැහැ අනිවාර්යෙන් ධන උත්තරයක් එන්නේ. ඒ කියන්නේ මෙයා තරකල වැඩක් නැහැ. හරි. මේක අසමානයි. බිඳුව එම නිසා x 2යි 2 ඍණ x බිඳුවයි x ට බිඳුව වෙනවා. x ටයි දෙක ඉලක්කම වෙනවා. හරි. දැන් නම් ওই තැන් දෙකේ හැරුම් ලක්ෂ තියෙනවනේ. අපි නම් චුට්ටක් ඕක දලව ඇඳගමු මෙතන හැඩේ. මෙන්න x අගය මෙන්න dy බෙදීම dx. x වලට බිඳුව දාපුවාම මෙයා බිඳුවක් වෙනවා. x වලට දෙක දාපුවාම බිඳුවක් වෙනවා. හරි. දැන් බලමු මෙතන හැඩේ කොහොමද යන්නේ කියලා ප්‍රස්තාරි. අපි මේ dy බෙදීම dx ගන්න. මෙන්න මෙයා අරගෙන ඉවෙන්න මොකද කරන්නේ එයාගේ x වලට අගයන් ආදේශ කරමු මුලින්ම බිඳුර වල අඩු වෙන දාමු ඍණ අගයක් ඍණ පහක් උගේ දාමු මේක ගණන් ගන්න එපා එතන අනිවාර්යෙන් ධන උත්තරයක් එන්නේ මෙතන ඍණයි මෙතන ඍණ පහක් දැම්මොත් ඍණත් එක්කලා ධන වෙනවා එතන ගුණිතේ ඍණයි කියන්නේ එතන හැඩය තියෙන්නේ මේ හැඩයක් තියෙන්නේ අඩු වෙන සිතයක් මෙහෙම හැඩයක් තියෙන්නේ අඩු වෙන ඒ අඩු වෙන සිතේකට අඳින ස්පර්ශකය තමයි මේ මේ තියෙන්නේ අවකලන ප්‍රස්තාරදී ඔක් කියනවා ඊට පස්සේ බිඳුවේදී බිඳුවයි බිඳුවේ දෙකයි අතර අපි x2 එක දාමු එක දැම්ම මොකද වෙන්නේ
මෙතන එකයි දෙකෙන් එකක් ගියාම ඒත් එකයි උත්තරේ ධන එන්න මේ ඊට පස්සේ මෙතන මේ හැඩේමයි ධනමනේ මේ දෙකේ ඉලක්කවන මේ කලාවේයි තියෙන්නේ එතකොට එක ධන ඔහොම එකක් එන්නේ දෙකේදී බිංදුවයි දෙකට වඩා වැඩි කෙනෙක්ව දැම්ම මොකද වෙන්නේ 10ක් වගේ දාමු 2 2 ඍණ 10 මෙතන ඇතුළ ඍණයිනේ එහෙනම් ඍණ වෙනවා එතකොට මෙතන ගුණිත ඍණයි හරිද එතකොට මේ වක්‍රය කොයි වගේ හැඩයක්ද නිකන් නිකන් දල වැන්දොත් එහෙම නිකන් බුරු එක මෙහෙම එනවා මෙහෙම ඇවිල්ලා අපි හිතමු නිකන් මෙහෙම ඇවිල්ලා ගියා කියලා ඔන්න එතකොට බලන්න ශ්‍රිතය අපෙන් කියන්නේ වැඩි වෙනවා දැන් මෙතනලා මෙතනට අඩු වෙනවා කියලා පේනවනේ පල්ලෙහාට එන්නේ මෙතනලා මෙතනට වැඩි වෙනවා නේ මෙන්න මේ කොටසේ වැඩි වෙනවා ආයතනින් පල්ලෙත් ඇයි අඩු වෙනවා එතකොට ඒක හරියන්නේ නැහැ වැඩි වෙන ටිකට අර ටික අදලා ඒ කියන්නේ මේ බිංදු ඉඳලා දෙක වෙනකම් වැඩි වෙනවා එහෙනම් අපිට ගණන් කරන ශ්‍රිතය බිංදුවේ ඉඳලා දෙක වෙනකම් වැඩි වෙනවා වැඩි වෙන ශ්‍රිතයේ වැඩි වෙන අගේ පරාසය ඕකේ හරි ඊට පස්සේ අද හදන අන්තිම ගාන 11 වෙනි ගාන ඒකේ කියනවා 11 වෙනි ගානේ ඒ කොටසේ කියනවා වර්ගජ සමීකරණයක් දීලා සමපාත මූල සඳහා මූල තිබීම සඳහා අවශ්‍යතාවය ABC ඇසුරින් සොයන්න. හරි. එතකොට වර්ගජ ලියාගමුකෝ. හරි. අවශ්‍යතාවය සමපාත මූල තිබීමට. තිබීමට අවශ්‍යතාවය डेल्टा एक्स කියන එක නම් බිඳුවක් වෙන්න ඕනේ. විවේචකයේ බිඳුවක් වෙන්න ඕනේ. ඒ කියන්නේ b වර්ග ඍණ 4 ac කියන එක බිඳුවයි. අපිට ඕන නම් මෙහෙම ලියන්න පුළුවන්. පළවෙනි එක. ඊළඟට ඕන තව වර්ගජයක් දීලා කියනවා. ඒ කියන්නේ වර්ගජාකාරයට ප්‍රකාශ කර ගන්න ඕනේ. එහෙම කරගෙන එම සමීකරණයට තාත්වික සම්පාත මූල පවතින කේවල අගයන් k1 k2 නම් මෙන්න මේ k1 k2 අඩු කරලා මාපාංගය ගත්තාම එන උත්තරේ ඒකෙන් තුනක් අඩු කරාම එන උත්තරේ මෙන්න මේක බව පෙන්වන්න කියනවා. හරි අපි ඔක්කොරම කලින් දැන් k1 k2 නම් කේවලට එන උත්තර. ඒ කියන්නේ කේවලත් වර්ගජයක් තියනවා කියන එකනේ. අපි එතනට නම් ඔක්කොම කලින් යන්න ඕනේ. හරි ඒ කියන්නේ මේ දීලා තියෙන එක වර්ගජ විදිහට ලියාගෙන ඉමු. x ධන c එතකොට ධන b x ඍණ c ඊට පස්සේ සමාන k බෙදීම 2 x. අහ මෙතන පොඩ්ඩක් මේ පොදු හරය ගමුකෝ. x වර්ග ඍණ c වර්ග වර්ග දෙක අතරින් එතකොට මෙයාගේ මේ වැඩි වෙනවා b x ධන c k මෙතන 2 x හරි හරස් ගුණිත පොඩ්ඩක් දාගමු එතකොට මොකද වෙන්නේ මෙතනට එන්නේ 2 x කින් වැඩි වෙනවා මේ අතුළු වැඩි කරොත් එහෙම a x ඍණ a c ධන b x ධන b c මේ ටික වැඩි කරොත් මොකද වෙන්නේ k x වර්ග ඍණ k සීවර හරි මෙතන අපි මේ x පද තියන අය පොඩ්ඩක් ගමු එළියට 2 a ධන b මේ x එක නම් x වර්ගනේ ඊට පස්සේ මෙතනින් ආය 100 කට එළියට ගන්න පුළුවන් මේ දෙන්නගේ හරි එතකොට එතන හැදෙන උපදයක් 2 c 2 c වරන් ඇතුලේ b ඍණ a x මේ පැත්තේ හැදෙනවා k x වර්ග ඍණ k c වර්ග හරි දැන් මෙතන අපි වර්ගජයක් පොඩ්ඩක් හදාගමු වර්ගජයක් හදාගමු එතකොට ඔක්කොම ටික මම පැත්තට ගෙනියමුකෝ 2 a ධන b ඍණ k x වල වර්ගය ඊට පස්සේ මෙයා හැමමයි 2 c b ඍණ a මෙයා එහා පැත්තට ගියාම ධන වෙනවා ඔන්න කේවල වර්ගජයක් ආවා x වල වර්ගජයක් ආවා හරි දැන් අපිට මේ ආපු එක හොඳයි මොකද හේතුව දැන් කේවලනේ සම්බන්ධයක් ඕනේ කේවල සම්බන්ධයක් ඕනේ එතකොට දැන් කේවල වර්ගජයක් ආව නම් මොකද වෙන්නේ මෙතන කේවල වර්ගජයක් ආව නම් අපි දැන් ඔය විවේචකය ගත්තොත් මොකද වෙන්නේ මේ දැන් මේ මේ ආපු වර්ගජයේ මූල තාත්විකෙන් විවේචකය ගත්තොත් එහෙම මෙයාගේ මේ x x පදේ එන්නේ නැහැ එන්නේ සංගුණක වලින් එන්නේ b වර්ග ඍණ 4ac කියන්නේ සංගුණක හරි මෙතන මේ x පදේ දාන්න ඕනේ මෙතනට x එක දාන්න ඕනේ මෙතනට එන්නේ කෙලිම සංගුණක
ABC වගේ සංගුණක එයාලගේ සම්බන්ධයන් විවේචකයට එන්නේ මෙතින්නේ. දැන් මෙතනම් මේ x පදාවේ නැහැනේ. එතකොට ඔයාලට k ඕනනම් මේ සම්බන්ධයට ගන්න, ඒ කියන්නේ මේ අර මූල සම්පාත වෙලා අර පස්සේ අර k1 k2 එන්නත් k වල වර්ගදියක් කියපේ. එතනට අනිවාර්යෙන් k ඉන්න ඕනේ සංගුණක විදිහට. මොකද k හිටියොත් මෙතන එයා ඉන්නේ නැහැ ගන්නට. එයා එතනින් හැලෙනවා. මෙහෙන මතක ඇතුව වර්ගජ අපිට ඕන නම් x වර්ග k වර්ග දෙකෙන්ම ගන්න පුළුවන් නම් ඔයාට ගාණේ අන්තිමට k වර්ග ඉතුරු වෙන්න ඕන නම් k වල වර්ගජයක් එන්න ඕන නම් අන්තිම එකට දැන් එන වර්ගජයේ k ඉන්න ඕනේ සංගුණකයක් විදියට. හරි, එහෙනම් අපි කියමු මේකේ එක්ස්ට්‍රා සම්පාත මූල තියෙන්න ඕනේ. එක්ස්ට්‍රා සම්පාත මූල තියෙන්න ඕනේ. එහෙනම් එක්ස්ට්‍රා සමපාත මූල පැවතීමට මොකද වෙන්න ඕනේ? ඩෙල්ටා x කියන එක බිංදුවක් වෙන්න ඕනේ. ඩෙල්ටා x කියන එක බිංදුවක් වෙන්න ඕනේ. අපි එහෙනම් එහෙම කරමු. b වර්ග කියන එකට මේ සම්බන්ධය 2 වැඩි වුණාම අපි පොඩ්ඩක් ලියලම ගමු. 2 c මීරින a මෙයාගේ පූර්ණ වර්ගය ඍණ 4 ac. ඒ කියන්නේ මෙයා c කියන්නේ මේක. c මුලින් ලියමුකෝ. a ගෙන් වැඩි කරන්න හරි. ඕක බිංදුවයි. හරි. අපිට මේක වර්ග කරමු. මොකද එන 4 c වර්ග එනවා, b ඍණ a ගේ වර්ගය එනවා, ඍණ මෙතන 4 k c වර්ග මෙතනින් 2 a ධන b ඍණ k සමාන බිංදුව. මේ c වර්ගය අපි කපලා අයින් කරමු. 4 c වර්ගය අයින් කරමු. හරි, දැන් පේනවද k වල වර්ගයක් ආයෙනවා. මේ ඇතුලින් වැඩි කරමු. මොකද වෙන්නේ? මෙතන b ඍණ a ගේ වර්ගය ඍණ මෙතන k ත් එක වුණාම ඍණ 2 a ධන b k මෙතන වැඩි වෙන මොකද වෙන්නේ? ධන k වර්ග. හරිනේ. ඒක k වල වර්ගයක් වෙනව නේද? මේ k වර්ග පද kවද නියත පද. හරි. දැන් කියනව නේද මේකේ මූල? මම මේ ටික පොඩ්ඩක් මකනවා. දැන් අපිට කියන්න මේ k වල වර්ගජයේ මූල k1 k2 කියලා. දැන් k වල වර්ගජයක් ආවා. හරි. ඒක මම ආයෙ ලස්සන ලියා ගන්නම්. එහෙනම් k වර්ග ඍණ 2 a ධන b k ධන b ඍණ a ගේ වර්ගය. හරි, මෙතන මූල අපි කියමු මෙහි මූල k1 හා k2 නම්. හරි, මට මූල එකතුවේ ගුණිතය ලියත හැකිනේ. කොහොම ලියන්නේ මූල එකතුව? ලියන්නේ කොහොමද එකතුව? ලියන්නේ මේ k පදේ සංගුණකය ඍණ ලකුණෙන් වැඩි කළා ඍණ b බෙදීමේ කියන එකනේ යන්නේ. මේකෙන් බැලුවා නම් හරි, මූල එකතුව මූල ඇල්ෆා බීටා නම් මූල එකතුව කොහොමද ගන්න? ඍණ b බෙදීම a, මූල ගුණිතය ගන්නේ c බෙදීමයි. එහෙනම් මෙතනත් ඒ වගේ එකතුව කියන්නේ මෙතන ලකුණු මාරු වෙනවා. ධන 2 a ධන b බෙදීම මෙයාගේ සංගුණක එකනේ. ඉතින් බෙදර වැඩක් නැහැ. ඉතින් ගුණිතය කියන්නේ මෙයා බෙදීම එක. ඒ කියන්නේ b ඍණ a ගේ වර්ගය. හරි. දැන් මට ඕනේ මොකද්ද? k1 ඍණ k2 ගේ මාපාංගය. හරි. ඔක්කොටම කලින් k1 ඍණ k2 ගේ වර්ගය ගමුද? මොකද මේ මෙතන අන්තරය නැහැනේ පේන්න. අපිට මේ දෙන පාවිච්චි කළ හැබැයි මේ අන්තරේ වර්ගය ගන්න පුළුවන්. කොහොමද ගන්න? ප්‍රසාරණ කළ බලමු. වර්ගය ඍණ 2 k1 k2 ධන k2 ගේ වර්ගය. දැන් අල්ල ගන්න මේ දෙන්නව. මෙන්න මේ දෙන්නව අරගෙන ඒ දෙන්නව ලියන මෙහෙම. k1 ධන k2 ගේ පූර්ණ වර්ගයේ මැද පදේ අඩු කරා නම් ඔය දෙන්න දෙපැත්තේ රවුම් කරපු දෙන්න නේද ඉතුරු වෙන්නේ? ප්‍රශ්නේ නැහැ. k ධන එක ධන K1 ධන K2 ගේ පූර්ණ වර්ගය ඉන්නවනේ. එයාගෙන් මැද පදේ අඩු කරපුවාම ඉන්නේ මේ දෙපැත්ත දෙන්නනේ. K1 ධන K2. හරි, මෙතන මැද පදේ අඩු කරාම මේ දෙපැත්ත දෙන්නෙනවා. අඩු කරන්න 2 K1 K2. හරි, මොකක්ද ඉන්නේ? K1 ධන K2 පූර්ණ වර්ගය ඍණ 4 K1 K2. හරි. ඉතින් දැන් මේ පද ටික දන්නව නේද? ඉතින් අපි ආදේශ කරගමු. මේක දාගමු. එයාගේ වර්ගින් එතකොට 4 a ධන b වල වර්ග වෙලා එන්නේ. ඍණ මෙතනටත් ආය 4 ගුණිතයට එන්නේ මෙන්න මේක. ඔතනින් 4ක් එළියට ගත්තොත් වර්ග දෙක අතරේ ඉන්නේ නේ. සුළු කරමු. වර්ග දෙක එකතු කරන්න, වර්ග දෙක අඩු කරන්න. හරි, ඊට පස්සේ මේක සුළු ගන්න පුළුවන්. a ට a, b ට b. මෙතනට එනවා 4, මෙතනින් එනවා 2 a, මෙතනින් එනවා 2 a 2 b දෙන්න මාරු ලවන් ගත්තේ. හරි, මෙතන එන්නේ කීයද? 16 a b කියලා. මේ ඉන්නේ k1 ඩිට k2 ගේ වර්ගය.
මට ඕනේ එතකොට k1 නේද k2. හරි. දැන් මෙතන මෙහෙම වැඩක් තියෙනවා. මෙතන මෙහෙම වැඩක් තියෙනවා. දැන් මම මෙතන ගත්තේ මේ k1 න k2 ගේ වර්ගයේ ප්‍රසාරණයනේ මේක ගත්තේ. මේකනේ. හරි. දැන් මේ k2 න k1 ගේ ප්‍රසාරණය ගත්තොත් මොකද වෙන්නේ? k2 න k1 ගේ දැන් මෙතන ඉන්නේ 1 ගෙන් 2 අඩු වුණේ. මෙතන 2 ගෙන් 1 වුණා. වර්ග වුණාට පස්සේ ප්‍රසාරණේ 2 මේකනේ. ඒක අපිට හරියටම කියන්න අමාරුයි. මෙතන ඉඳලා තින්නේ 1 ගෙන් 2 අඩු වෙච්ච එකද 2 ගෙන් 1 අඩු වෙච්ච එකද? මොකද වර්ග වුණාම දැනරින වෙනසක් පේන්නේ නැහැ නේ. එතකොට අපිට ඔක වර්ගමූලය ගද්දි පොඩි සැකයක් එනවා. k1 k1 බැරිලා දැන් ඍණයේ k වර්ගය ධන 1යි ධන 1k වර්ගයත් ධන 1. දැන් මේ ආපස්සටදී අපිට පොඩි සැකයක් තියෙනවානේ මෙයාද මෙයාද කියලා. ඒ වගේ මෙතන වැඩ මෙතනත් වෙන්නේ. මෙතන වැඩිත් වෙන්නේ. මෙයාද ප්‍රසාරණය කරලා තියෙන්නේ මෙයාද කියලා අපි දන්නේ. කවුද ලොකු k1ද k2ද ලොකු කියලා දන්නේ නැහැ. දැන් මෙතන ඍණ වෙලා තිබ්බත් වර්ග වෙච්ච නිසා ධන උත්තරයක් වගේ එකක් ඇවිල්ලා. ඒතර අපි මොකද කරන්නේ මේ වගේ වෙලාවට k1 ඍණ k2 කියලා මාපාංගේ දාලා මෙහෙත් උත්තරේ ධන කරලා ලියනවා. ඔහොම. 16 කියන ධනයිනේ. එයා වෙලීට ගත්තොත් එහෙම ඇතුලේ මාපාංක AB ඉතුරු. එතකොට ඒකේ ටූට බල මේක පුංචි වෙනසක් වෙලා තියෙනවා. වර්ගමූලය ගන්නවා නේ. වර්ගමූලය ගත්තහම අපි ධනමූලය පොඩ්ඩක් නැහැ. වර්ගමූලය අරගෙන නේ. වර්ගමූලය ගත්තහම දැන් වර්ගමූලය ගන්නකොට තමයි අර මේ මාපාංකය උනේ. මෙයාට ගත්තා. හරි මෙතන 4යි හේතිත v ගේ මූලය ධනමූලය ගත්තේ. හරි. දැන් හරි. මේක හරි. ඍණ 3ක් ඇවිල්ලා තින්නේ කොහෙන්ද? එතන printing mistake එකක් ඇදුවේ තියෙන්නේ. ඍණ 3 අපර මත විදිහට මේ උත්තරේ එන්න ඕනේ. ඍණ 3ක් එන්න විදියක් නැහැ. මේ අර k1 ඍණ k2 ඍණ 3ක් තියෙනවනේ. දැන් ඍණ 3ක් එන්න විදියක් නැහැ මට මතක විදිහට. හැබැයි එනවත් දන්නේ නැහැ මෙතන සුළු කරද්දි. ඒක එන්න විදියක් නැහැ වගේ මට මතක විදියට. මෙතන මොකක් හරි print කරද්දි වැරදිලා. මේක තමයි උත්තරේ. හරි ඊළඟට යමු. ඊළඟ එකේ කියනවා වර්ගජයක් දීලා කියන අපිට ඒ කියන්නේ වර්ගජ දෙකක එකතු අදීලා තියෙන පරාමිතියකුත් එක දීලා තියෙනවා b කොටස. ඒකට අපි ගමු fx ව මෙහෙම x වර්ග ධන 6ix ධන 20 ධන ලැම්ඩා x වර්ග ඍණ 3x ඍණ 12. හරි මේක x ට ගන්නේ තාත්වික සංඛ්‍යාලු ඔක්කොම. හරි මේක කියනවා අපිට fx කියන එකේනා ඒකජ බහුපදයක් වන පරිදි ලැම්ඩා හි යගේ. ඒ කියන්නේ x වර්ග පද ඉන්න බෑලු x පදවල උඩරිම ඉන්න පුළුවන්. හරි අපි ලස්සන ලියාගමුකෝ. 1 අදන ලැම්ඩා x වර්ග ඊට පස්සේ මෙතනින් 6 මෙතනින් ඍණ 3යි ලැම්ඩා x ඊට පස්සේ මෙතන 20ෙන් මේක අඩු වුණාම ඉන්නේ 20 ඍණ 12යි ලැම්ඩා. ඔන්න ඔක ඉන්නේ. ඕක ඉන්නේ. හරි. මේක දැන් මේ රේඛීය පදයක් වෙන්න නම් ඒකජ බහුපද. ඒකජ කියන්නේ දැන් වර්ගජ කියන්නේ උපරිම මාත්‍රිය දෙකනේ වර්ගජ. ඒකජ කියන්නේ එකයි. ඝනජ කියන්නේ තුනනේ. ඒ වගේ ඒතර මෙතන ඒකජ වෙන්න නම් මේකේ සංගුණකයේ බිංදුවක් වෙන්න ඕනේ. හරි ඒක රෝම ඉලක්කම් එකට උත්තරය ඒකජ බහුපදයක් වීමට x වර්ගයේ සංගුණකය සමාන බිංදුවක් විය යුතුයි කියලා එක දන ලැම්ඩා බිංදුවක් කරන්න ලැම්ඩාට එන්නේ ඍණ 1. ඔන්න ඔහොම. ඊට පස්සේ දෙවෙනි එක fx සමාන බිංදුව සමීකරණයේ
මූල විශාලත්වයෙන් සමාන හා ලකුණින් ප්‍රතිවිරුද්ධ වේ නම් ලැම්ඩාහි යගේ. හරි. මූල විශාලත්වයෙන් සමාන හැබැයි ලකුණ ප්‍රතිවිරුද්ධයි. ඒ කියන්නේ මොකද්ද? මූල විශාලත්වයෙන් සමානයි කියන්නේ නිකන් ධන පහයි ඍණ පහයි වගේනේ. විශාලත්වයෙන් සමාන හැබැයි ලකුණින් වෙනස්. මොකද වෙන්නේ? දැන් හිතන්නකෝ මෙහෙම කියලා. දැන් ඔහොම වෙන්න පුළුවන් වැඩ ගොඩක්. වෙන්න පුළුවන් ඕන එකක්. දැන් මේ හැම එකේම පොඩ්ඩ එකතු වේ ගුණිතය බලන්නකෝ. එකතුනොත් බිංදුව. මේක එකතුනොත් බිංදුව. මේකත් එකතුනොත් බිංදුව. ගුණනොත් එක එක උත්තරේනවානේ. එක එක උත්තරේනේ. හැබැයි මේක හැම වෙලාවෙම මූල දෙක විශාලත්වයෙන් සමාන ලකුණින් වෙනස් නම් එකතු බිංදුවක් වෙනවා. එහෙනම් මූල එකතු බිංදුවක් කරමු මේක. අනිවාර්යෙන් වෙන්න ඕනේ ඒකනේ. හරි අපි කියමු මූල අයිත්‍ය සමාන බිංදුවකි. හරි. මූල එකතු කොහොමද ගත්තේ? ඍණ බී බෙදීමෙන් x k සංගුණකේ මේ සංගුණකෙන් බෙදා. මේක ඍණ ඒක බෙදීම මේක බිංදුවයි. ඒ කියන්නේ මේ උඩ කොටස බිංදුවක් කරා නම් හරි මේක ඍණ ඕනෙත් නැහැ. එතකොට ලැම්ඩා ටින් 2යි කියලා. ඔහොම එකක් වෙන්නේ. ඊට පස්සේ රෝම ඉලක්කම් 3 අන්තිම කොටස ඒක කියනවා මේ fx වර්ගජ බහුපදයක් ලෙස උපකල්පනය කරමින් මෙන්න මේ ආකාරයට සුළු කරන්න කියනවා. හරි ඒ ඒ ආකාරයට සුළු කරන්න කියන එකට මම මේ දෙක පොඩ්ඩක් මකනවා. හරි වර්ගජාකාරයට එනකන් සුළු කරන්න කියන. එතකොට දැන් කොහොමද උත්තරේ දීලා තියෙන්නේ? x විතරයි අර වරහණ ඇතුළේ ඉන්නේ. ඒ කියන්නේ අපි හරි අපි මෙහෙම වැඩ කරමු. මෙතන වර්ග පූර්ණයක් කරන්න තියෙන්නේ. එක ධන ලැම්ඩා එළියට ගමු. මෙහෙම නෙන්නේ. x වර්ග ධන 3 එළියට ගත්තාම 2 ඍණ ලැම්ඩා යට ලැම්ඩා ධන එකෙන් බෙදෙනවා. x මෙතන 20 ඍණ 12යි ලැම්ඩා බෙදන්න ඕනේ. එක ධන ලැම්ඩා බී. හරි. මේක වර්ග පූර්ණේ කරන්නේ කොහොමද? වර්ග පූර්ණ කර මේ පළවෙනි වර්ග පදයේ මූලය ගත්තා. මේ දෙවෙනි පදේ සංගුණකේ භාගයක් ගන්න. භාගයක් ගන්න. එතකොට එන්නේ 3 බෙදීම 2යි 2 ඍණ ලැම්ඩා ලැම්ඩා ධන 1. x ඊට පස්සේ පූර්ණ වර්ගය දාන්න. x අකුර ගන්න ඈ. x එක ගන්න එපා. සංගුණක දෙකෙන් බෙදන්න එච්චරයි. එතකොට මෙතනට පූර්ණ වර්ගය දාගන්න. කොහොමද දාලා පූර්ණ වර්ගය දාගන්න. පූර්ණ වර්ගය දාලා අඩු මෙන්න මෙයාත් ලියලා මෙන්න මෙයාවල් ලියලා අඩු කරන්න මෙන්න මෙයාගේ පූර්ණ වර්ගය. ඔක අඩු කරා. ඒකට එන්නේ 9 බෙදීම 4යි තෙත් ඍණ ලැම්ඩාගේ වර්ගය 1 ධන ලැම්ඩාගේ වර්ගය. ඔන්න ඕකේ. හරි ඔන්න ඕකේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ දෙන්නා ඉස්සරහින් ලොකු පොඩ සුළු කරා නම් හරි. දැන් මම මේ වැඩි සුළු කරන්න යන්නේ. දැන් මෙතන මේ ඇතුළ වැඩි කරත හැකිනේ. වැඩි කාදේ මොකද වෙන්නේ? මෙයාට මෙයා කැපෙනවා. මෙයාගේ කෙනෙක්ව කැපෙනවා. උඩින් වැඩි වෙන්නේ. එතකොට මෙතන යට කවුරුත් නැහැ කියලා ඉලක්කම ඍණ 9 බෙදීම 4 2 ඍණ ලැම්ඩා වර්ගය බෙදීම 1 ධන ලැම්ඩා කෙනෙක් විතරයි ඉතුරු. ඔහොම තියමු. ධන මෙතන ඇතුළේ වැඩි වෙද්දී ලැම්ඩා ධන එක ඉන්නවා. x ධන 3 බෙදීම 2 2 ඍණ ලැම්ඩා ලැම්ඩා ධන 1 පූර්ණ වර්ගය ඉන්නවා. ඔන්න ඔහම එන්නේ. ඒකට මෙයාට දීලා තියෙන ආකෘතිය තමයි මේක. ඒකට මේ කියලා දෙන්නේ h ඍණ b x ඍණ a ගේ වර්ගය ගන්න කියලානේ ආකාරයට. එතකොට h කියන්නේ මේක. එතකොට ඍණ b කියන්නේ මේක. එතකොට a ඍණ a කියන්නේ මෙතනින් ඍණ ඍණ a කියන්නේ කෙලින්ම මේ කැලට කිව්වනම් හරි. ඍණ a කියන්නේ මෙන්න මේ කැලට. ඔන්න ඒ කැලට. එතකොට abc හොයා ගන්න පුළුවන්. එතකොට ඔක සුළු වෙන්නේ නැහැ. ඒතර ලොකුවට සුළු වෙන්නේ නැහැ. ඔයගේ උත්තරය තමයි එන්නේ. ඊට පස්සේ කියනවා x සමාන දෙකේදී fx ට වැඩිතම අගය පවතී නම් ලැම්ඩා හි අගය සොයා වැඩිතම අගයද සොයන. මොකද්ද වැඩිතම අගය කියන්නේ? වැඩිතම අගය කියන්නේ
දැන් එයාලා අපිට මේක හදාගන්න දුන්නේ මෙහෙමනේ x ඍණ b වාරයක් x ඍණ a ගේ වර්ගය. මේකනේ y කිව්වේ. හරි. මොකද වෙන්නේ දැන් x දානකොට සාමාන්‍ය ඉලක්කම් a ත් එක්ක සුළු වෙන මෙතන අනිවාර්යෙන් ධන උත්තරයන්නේ දෙන්නේ. එක්ක බිංදුව එක්ක ධන උත්තරයන්. හරිද? හරි. ධන උත්තරය දෙද්දී දැන් b ගිනුත් වැඩිලා මොකද වෙන්නේ මේ කොටසේ? හරි. මේකෙන් වැඩිලා මොකද වෙන්නේ මේ h එකෙන් හැම වෙලාවෙම ධන කොටසක් හරි බිංදුවක් හරි අයින් වෙනවා අඩු වෙනවා. දැන් බිංදුව අඩු වුණා තමයි ලොකු උත්තරය ඉතුරු වෙන්නේ. සාමාන්‍යයෙන් ලොකු උත්තරයක් එකකින් අඩු වෙන මොකද වෙන්නේ h ගේ සයිස් එක අඩු වෙනවා. විශාලත්වය අඩු වෙනවා. හරි. එතකොට දැන් මේ ගානේ කියන්නේ වැඩිත මගයක් තියෙනවලුනේ. ඒ කියන්නේ එක්ස්ට්‍රා දෙක දාපුවම තමයි මෙතනින් පුංචි මගේ අඩු වෙලා තියෙන්නේ. ඕකනේ ඇත්තම කතාව. يعني පුංචි මගේ අඩු වෙලා කියන්නේ මේ ඇතුළ බිංදුවක් වෙලා. ඇතුළ බිංදුවක් වෙලා. එහෙනම් අපිට මේ ඇතුළ අරගෙන කියන්න පුළුවන් x සමාන 2 විට මොකක්ද වෙලා තියෙන්නේ? x ධන මෙන්න මේක බිංදුවක් වෙලා. ඕක බිංදුවක් වෙලා. ඒ කියන්නේ මොකද්ද? බිංදුවක් වෙලා කියන්නේ මෙතනට 2 ඉලක්කම දාමු. 2 ධන 3 බෙදීම 2යි. 2 ඍණ ලැම්ඩා බෙදීම ලැම්ඩා ධන 1 සමාන බිංදුව. හරි. ඔහොම වැඩක් වෙලා තියෙන. අපි 2යි ලැම්ඩා ධන එකෙන් වැඩි කරොත් මෙතන 4යි ලැම්ඩා ධන 1 වෙනවා. මෙතන 3ෙන් වැඩි කරමු ඇතුළ 6 ඍණ 3යි ලැම්ඩා සමාන බිංදුවයි. හරි. ඇතුළ වැඩි කරමු මෙතන 4යි ලැම්ඩා මේ ඍණ 3ත් එක්ක ලැම්ඩා 1 වෙනවා. මේ 4 මේ 6ත් එක්ක 10ක් වෙනවා ධන බිංදුවයි. ලැම්ඩාට එන්නේ ඍණ 10. ඔන්නම උත්තරයක් එන්නේ. හරි. අපි අදට මෙතනින් වැඩි ඉවර කරමු. ඊළඟ දවසේ ඉතුරු කොටස කරලා ඉවරනවා.